අපි ගීතාවලිය 128 අපේ බයිබලෙන් පෙරලනවා. දේව බයත්තාගේ පවුලේ දියුණු ස්වාමීන් වහන්සේ කෙරෙහි බයවන්නා වූ උන්වහන්සේගේ මාර්ගවල හැසිරෙන්නා වූ සියල්ලෝම භාග්‍යවන්තය. මක්නිසාද නුඹ නුඹේ අත්වල වැඩේ පලකන්හිය. නුඹ වාසනාවන්ත වන්නේය. නුඹට සුභසිද්ධ වන්නේය. නුඹේ භාර්යාව නුඹ නුඹේ මේසයවට ඔලිව පැළමෙන් වන්වය. බලව ස්වාමින් කෙරෙහි බයවන තැනැත්තේ මෙසේ ආශිර්වාද කරන සේක. ස්වාමින් වහන්සේ සියෝන්හි සිට නුඹට ආශිර්වාද කරන සේක. නුඹේ ජීවිතයේ සියලු දවස්වල යෙරුසලමේ යහපත දකින්නේය. එසේ නුඹේ දරුවන්ගේ දරුවන් දකින්නේය. ඊශ්‍රායලයට සමාදාන වේවා. හොඳයි, අපි මේ මොහොතේ ස්වාමින් වහන්සේ අප සමග සිටිමින් අපට අද දවස තුළ ස්වාමීන් වහන්සේ මේ දේව මෙහෙයට සම්බන්ධ වෙන්න දීලා තියෙන කරුණාව නිසා අපි ටික මොහොතක් ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙමු. හාලෙලූයා, ප්‍රශංසා කරනවා අපි ඔබ වහන්සේට, ගෞරව කරනවා. හාලෙලූයා, මහිමය වේවා ස්වාමිනී, ඔබගේ නාමයට නමස්කාර වේවා. ස්තුති වේවා, ස්තුති වේවා, ප්‍රශංසා වේවා. හාලෙලූයා, 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 මහිමය වේවා. Hallelujah, Mahimaya Veva, Swamini Ubagi Namita Prasansa Veva, Hallelujah, Hallelujah, Hallelujah. Mahimaya Veva, Swamini Ubagi Namita Mahimaya Veva, Hallelujah, 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 Hallelujah. Mahimaya Veva, Hallelujah, 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 Hallelujah. Mahimaya Veva, Swamini Ubagi Namita Gaurave, Mahimaya. නමස්කාරේ, ස්තුති වේවා, ස්තුති වේවා, ස්තුති වේවා, ප්‍රශංසා වේවා. හාලෙලූයා, හාලෙලූයා. අපි ඊශ්‍රායලයට ආශිර්වාද කරමු. ස්වාමිනේ, අපි ඊශ්‍රායලයට ආශිර්වාද කරනවා. අපි ඊශ්‍රායලයට සමාදානයේ නිදහස් කරනවා. ස්වාමිනේ, ඊශ්‍රායලයට ආශිර්වාද වේවා. ස්වාමිනේ, ඊශ්‍රායලයේ රටට අපි ආශිර්වාද කරනවා. ස්වාමිනේ, ඊශ්‍රායලයේ ගැලවෙන පිණිසත්, යෙරුසලම් හැදෙන පිණිසත්, ඊශ්‍රායලයේ ගැලවීම ලැබෙන පිණිසත්, ඊශ්‍රායලයේ දෙවියන් වහන්සේගේ පුත්‍රය හඳුනාගත්තේ නැති අය දෙවියන්සේගේ පුත්‍රය හඳුනාගන්න පිණිසත් ස්වාමිනේ, අපේ දෑත් උසව අපි ඊශ්‍රායලයට සමාදානයේ ලැබේවා කියලා අපි ආශිර්වාද කළා, යාඥා කරනවා. ස්වාමිනේ, ඊශ්‍රායලයට සමාදානය අපි ප්‍රකාශ කරනවා. ඊශ්‍රායලයට සමාදාන වේවා. ඊශ්‍රායලයට ආශිර්වාද ලැබේවා. ඊශ්‍රායලයට විරුද්ධව තිබෙන ශස්ත්‍ර සංවිධාන, අල් කයිඩා සංවිධාන, ඒ වගේම ස්වාමිනේ අන්ධකාරී ක්‍රියාවන් වල සැලැස්මන් විනාශ වේ. ඊශ්‍රායලයට සමාදානය අපි ප්‍රකාශ කරමින් ආශිර්වාද කරනවා. ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ ශ්‍රී දේවල උතුම් නාමයෙන් ආමෙන්. අපි මේ දේශයට ආශිර්වාද කරමු. හාලෙලූයා. ස්වාමිනේ, අපි මේ දේශයට ආශිර්වාද කරනවා. වහන්සේගේ ආශිර්වාදය මේ දේශය මත තබන්න. දේශයට ස්වාමිනේ වහන්සේගේ කරුණාව දෙන්න කියලා අපි යාඥා කරනවා. ස්වාමිනේ, දේශය ඔබ වහන්සේගේ බලයෙන්ද, ඔබගේ ආලේපයෙන්ද පිරී ඉතිරි යන පිණිස, ස්වාමිනේ දේශයට ගැළවීම ලැබෙන පිණිස අපි යාඥා කරනවා. ස්වාමිනේ, සභාව ඔබ වහන්සේගේ සුරතට කැප කරන සභාව දේශය උදෙසා යාඥා කරන විට දේශය වෙනස් වෙන්න යනවා. එනිසා මේ රට ජනාධිපති, අගමැති, විපක්ෂ නායක, නායකව නායිකාවන් ස්වාමිනේ, ඒ වගේම පක්ෂ විපක්ෂ නායක නායිකාවන් අපි බාර කරන, විශේෂයෙන්ම මේ රටේ ස්වාමිනේ තිබෙන ප්‍රශ්න, ගොවියන්ගේ ප්‍රශ්න, ඒ වගේ මුක්ති සමිති වල ප්‍රශ්න, ඒ වගේම රටේ හැම ගැටලුවකට අධ්‍යාපනික ප්‍රශ්න, හැම දෙයකටම ස්වාමිනවහන්සේගේ කරුණාව, ඒ වගේම ලැබෙන කියලා මේ රටට සමාදානය ලැබෙන කියලා අපි යාඥා කරනවා. ජීවමාන යේසුස් වහන්සේගේ ශ්‍රී ලේවල උතුම් නාමයෙන් අපි මේ දෙවියන් වහන්සේට අපි යාඥා කරමු. දෙවියන් වහන්සේ මේ වෙලාවේ ස්වාමීන් වහන්සේ මේ සභාවට ආශිර්වාද කරන්න කියා. හාලෙලූයා. ස්වාමිනේ, අපි වෙලා මේ වෙලාවේ ඔබ වහන්සේගේ බලවත් දෑතට සභාව බාර කරනවා. සභාවට විරුද්ධ පාතාලේ දොරටු නැගී නොසිටින්නේ සභාව පරාජය නොකරන්නේ කියලා කිව්වා. එනිසා සභාවට විරුද්ධව තිබෙන පළවන ස්වර්ගයේද, ගුවනේද, මධ්‍යව කාශ්‍යේද, පොළවද, පොළොව මතුපිට තිබෙන හැම අඳුරු බලයක් අපි බැඳ තබනවා.
ස්වාමිනිය ඔබහන්සේගේ සුද්ධ වූ නිර්මල වූ ලේවලින් සභාව වසා ගන්න කියලා අපි ආර්ථනා කරමු. සභාව ඔබගේ අභිමුඛයට අපි බාර කරලා යාත්‍නා කරනවා. සභාවට විරුද්ධව පාතාලයේ දොරටු නැගී නොසිටින්නේ සභාව පරාජය නොකරන්නේ. ස්වාමිනි ඔබවහන්සේ සභාව මැදේ ක්‍රියා කරන දෙවියන් වහන්සේ. එන්න අපි සබත් දවස ඔබවහන්සේට බාර කරනවා. සබත් දවසට පැමිණෙන්න බාධා තිබෙන හැම අංශවල ඉන්න බාධාව තියෙන මිනිසයන් සභාවට සම්බන්ධ වෙන පිණිසත් ස්වාමිනි සභාව ඔබවහන්සේගේ සුද්ධ නිර්මල ලේ යටතට අපි බාර කරනවා. ස්වාමිනි සභාවට විරුද්ධව තිබෙන පළවන ස්වර්ගද ගුවනද මැදව කාශයද පොළවද පොළොව මතු පිට තිබෙන සාතන්ගේ අඳුරු සැලස්මල්වල බලය අපි ශාප කර බැද දමන අතර ඔබ සභාව සුද්ධ නිර්මල ලේ වලින් වසාගත මැනව සභාවට දවස්පතා ගැලවෙන්නා මිනිසෙන් එකතු කරමින් පොදුමහා ලකුණු හාස්කම් සභාව මැද්දේ ස්වාමිනී සිදුවෙන්න සලස්වන්න. ස්වාමිනී නමස්කාර මැද්දේ වචනේ මැද්දේ සාසිකාල මැද්දේ සෑම අංශයක් මැද්දේ ඔබ ක්‍රියා කරමින් ඔබගේ බල මහිමය සභාව තුළ එළිදරව් වෙන්න ස්වාමිනී. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. හොඳයි, අපේ නමස්කාරයට ඇතුල් වෙමු. ප්‍රශංසා වේවා, හාලෙලූයා. స్తుతి వేవ స్తుతి వేవ స్తుతి వేవ స్తుతి వేవ స్వామిని స్తుతి వేవ హల్లెలూయా 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 మహిమే వేవ మహిమే హల్లెలూయా గౌరవ వేవ యేసుని ఒబ యహపత్ ఒబ యహపత్ తు దేవిదున్ ఒబ ప్రేమే దేవిదున్ ఒబట మహిమే వేవ ఒబట మహిమే వేవ ఒబట నమస్కార వేవ స్వామిని హల్లెలూయా ఒబ సిరూరిన్ galana rudira ganga ven ma pausu tanne jesuni ma pausu tanne api mulu hadawatin daat osuwa min kiyum me udasana oba siruren galana rudira ganga men ma pausu danna jesuni ma pausu danna kas pahar labue jesuni kas pahar labue mage papaya indai iob kas pahar labue katutunu deruwe yesuni katu otunu deruwe mage papaya indai obha katu otunu deruwe ena pahara labue yesuni ena pahara labue mage papaya indai oba ena pahara labue oba siruren galana rudira ganga vin ma pausu danna yesuni ma pausu danna ob siruren galana rudira
පවුසුරන්න යේසුනි මා පවුසුදන්න ඔබ සිරුරෙන් ඔබ සිරුරෙන් ගලනා රුධිර ගංගාවෙන් පවුසුදන්න ජේසුනි මා පවුසුදන්න මා පවුසුදන්න ජේසුනි මා පවුසුදන්න හලලුයියා හලලුයියා ස්වාමිනි ඔබෙලේවල බලෙන් ඔබෙලේවල බලෙන් මාව සෝදන්න ස්වාමිනි හලලුයියා ඔබෙලේවල බලෙන් මාව සෝදන්න මගේ අදවත ඔබ ඉදිරියේ තබනවා ස්වාමිනි ඔබගේ වචනේ කිව්වා සියල්ලට වඩා අදවත ආරක්ෂා කරන්න මක් නිසාද ඒ ජීවනයේ නික්මෙනවා කියලා හලලුයියා අපේ ජීවිතයේ සියලු ක්‍රියාවන් අපේ ජීවිතයේ සියලු දේ හදවත තුලින් ගලාගෙන එනවා ස්වාමිනි ඔබ ලේවලින් මගේ හදවත පවිත්‍ර කරන්න ඔබ ඉදිරියේ මා වැද වැටෙනවා ඔබ පාමුලේ මා දන නමනවා ස්වාමිනි හලලුයියා මා ඔබ වෙත දෑතොසොමින් ඉල්ලනවා මගේ හදවත ඔබ ලේවලින් පවිත්‍ර කරන්න හලලුයියා ඔබටගේ වචනයට විරුද්ධව මගේ හදවතේ නැගෙන්නා වූ සිතුවිලි මගේ හදවතේ නැගෙන්නා වූ ආකල්පයන් ගැන මට සමාව දෙන්න ස්වාමිනි හලලුයියා මගේ අදවතේ තියෙනා වූ අකීකරුකම මගේ අදවතේ තිබෙනා වූ මුරණ්ඩුකම මගේ අදවතේ තිබෙනා වූ හිතුවක්කාරකම මගේ අදවතේ තිබෙනා වූ අහංකාරකම උද්දච්චකම ගැන ස්වාමිනි ඔබ ලේවලින් සෝදා හලලුයියා ඌරබශිරබ කරිබරලබශන්දල බජේසුනි ඔබ ලේවලින් සෝදා පවිත්‍ර කරන්න හලලුයියා ඔබගේ වචනේට ඔබගේ ශුද්ධකමට විරුද්ධව මගේ අදවතට පැමිණෙනා වූ සියලු අපවිත්‍ර දේ ස්වාමිනී මා ඔබ ඉදිරියේ තබනවා ඔබගේ පාමුල මා වැඳ වැටෙනවා ඔබ ලේවලින් මාව සෝදන්න ඔබ ලේවලින් මාව සෝදන්න හලලුයියා ඒකේ කස පහර ඒ කටුවටුණු ඒ ඇන පහර දරුවේ ස්වාමිනී මා නිසයි ස්වාමිනී මා නිසයි ඕ ජේසුනි ඔබ මා උදෙසයි හලලුයියා ප්‍රශංසා වේවා ස්වාමිනි මහිමය වේවා මහිමය වේවා මහිමය වේවා හල්ලෙලූයා සැබවින් ඔබ කුරුසියට ගියේ මාගේ පාප නිසයි සැබවින් ඔබ පහර ලැබුවේ මා සුව කරලන්නයි සැබවින් ඔබ නිහඬව ගියේ මට ඇති ප්‍රේමේ නිසයි ජේසුනි යේසුනි මා පිළිගන්න මා පිළිගන්න යේසුනි යේසුනි මා පිළිගන්න සැබවින් සැබවින් ඔබ කුරුසියට ගියේ මාගේ පාප නිසයි සැබවින් ඔබ පහර ලැබුවේ මා සුව කරලන්නයි සැබවින් ඔබ නිහඬව ගියේ මට ඇති ප්‍රේමේ නිසයි යේසුනි යේසුනි මා පිළිගන්න යේසුනි යේසුනි මා පිළිගන්න කුරුසිය පාමුල මගේ හදවත වගු රවමිනේ පවුගෙන ඔබ හට කියමි යේසුනි මා පිළිගන්න
හද වෙත වගු රවමිනේ පෞගෙන ඔබ හට කියමි යේසුනිම පිළි ගන්න සැබවින් ඔබ කුරුසියට ගියේ මාගේ පාප නිසයි සැබවින් ඔබ පාර ලැබුවේ මාසුව කර ලන්නයි සැබවින් ඔබ නිහඬව ගියේ පට ඇති ප්‍රේමේ නිසයි ජේසුනි යේසුනි මා පිළි ගන්න යේසුනි යේසුනි මා පිළි ගන්න අපි ඉල්ලමු උන්වහන්සේගෙන් යේසුනි යේසුනි මා පිළි ගන්න Yesuni ma pili ganna Yesuni ma pili ganna Hallelujah Swamini ma pili ganna apavitro bhava අන්ධකාරයේ සිටි මාව ගලවා ගත්තා වූ දෙවියන් වහන්සේ ඔබයි. මගේ ජීවිතයට ආලෝකය ගෙනාවා වූ දෙවියන් වහන්සේ ඔබයි. මගේ ජීවිතයට සුවය සමාදානයේ ප්‍රීතිය ගෙනාවා වූ දෙවියන් වහන්සේ ඔබයි. හල්ලෙලූයා. ඔබ මා ගලවා ගත්තා වූ ප්‍රේමය මා මේ මොහොතේ සීකරන් නිමි. අන්ධකාරයෙන් වෙලී සිටි මාව සියලු ශාපයෙන් බැඳුම් වලින් මාව නිදහස් කොට ස්වාමිනි ඔබගේ ප්‍රේමයේ තුලට කැඳවාගෙන මට ආලෝකය දුන්නා වූ දෙවි දුන්න ඔබයි ස්වාමිනි හල්ලෙලූයා සිංහාසනයේ සිටිනා වූ රජුගේ රජු ස්වාමින්ගේ ස්වාමී වූ සදා රජකල් කරන්නා වූ යේසුස් රජුනි ඔබට ප්‍රශංසා වේවා ඔබට මහිමය වේවා හල්ලෙලූයා අපි අපගේ හදවත් ඔබව නමස්කාර කිරීම සඳහා බෝ නැමදීම සඳහා පිළියෙල කරගන්නෙමු Hallelujah mak tisada margayan thirane karanne obai Hallelujah Uravashe Swami Yesu Devrajanani Raja suna obaba අප මාතේ වැඩවසනා ඔබ පසසුන් දී ඔසවන්නේමු යේසු රජානනනි රජසුන ඔබවා අප මාතේ වැඩවසනා ඔබ පසසුන් දී ඔසවන්නේමු අපගේ පසසුන් රජසුන සාදයි අපගේ පසසුන් රජසුන සාදයි අපගේ පසසුම් රජසුන සාදයි ස්වාමින් ස්වාමින් රජසුන් ගනු මැනේ අපගේ පසසුම් රජසුන සාදයි අපගේ පසසුම් රජසුන
sadai apage pasasum raja suna sadai vaadim swamin raja sunganu mane vaadim swamin raja sunganu mane ape prashansa maddena wedawasanna o devidu hallelujah ape prashansa karamu ape prashansa karana vita unwase prashansa maddena paminenawa hallelujah ape sitinna o sthana wala idagena hallelujah bhakti vanta adawati ingituwa ape unwase prashansa karamu bhakti sada prashansa maddena wedawasanna o deviyan wase obai unwase prashansa maddena paminenawa hallelujah Vaadim swamin raja sunganu mane apage pasasum raja suna sadai apage pasasum raja suna sadai apage pasasum raja suna sadai vaadim swamin raja sunganu mane imi mahi maya pavasai sagayama Imi kerua saman tumatada Imi mahimaya pavasai sagayama ke ruwa samana kuma tada siha sune sada obave betalu potuma madana nama ubnama dhimi siya sune sada ubave betalu potuma madana nama ob nam thimi lova mudan natu tam divi puja kala imi mahi maya mama pavasanimi lova mudannata tama divi puja kala Imi mahi maya mama pavasanemi siya sune sada obave betalu potu ma madana nama ubnama thimi
आसुने सदा ओबवे बैठलु पोथुमा मदान ගත්තා ඔබ ගලව ගත්තා ඒ කුරුසියේ දීපිතුවා මරණය ජය ගත්තා මරණයද පාතාලයද පරාජය කළා ඔබ බැටළු බැටවානන්ගේ ලේ තුලින් අපට ජය දුන්නා හල්ලෙලූයා ස්වර්ගයේ සිට අප වෙනුවෙන් මැතිත්කාරකම් කරන්නා ඔබ බැටළු බැටවානනි ඔබට ප්‍රශංසා වේවා ඔබට මහිමය වේවා හල්ලෙලූයා ඕරබෂේ සත කඩන්නා වූ ඒ ආධිපත්‍යයත් වූ බෙටලු බෙටවානනි ඔබට මහිමය ඔබට මහිමය ඔබට ප්‍රශංසා හල්ලෙලූයා මේ පොළවේ සියලු තීරණ ගන්නේ ඔබයි මේ පොළවේ සියලු බලය ඇත්තේ ඔබටයි මක් නිසාද වාස්සේ කුරුසියේදී පූජා කොට ඔබගේ ලය මේ ලෝකයේ වෙනුවේ පූජා කොට ඔබ මරණය පරාජය කොට දින තුනකින් මලවුන්ගේ නැගිට්ටා වූ हालेलुया जियो मानव स्वर्ग के टने का किया हु देवी दुन नोबाई हालेलुया ये देवी दुन अपा माते ये देवी दुन अपा तुलाई हालेलुया उनासे न मात प्रशंसा वक ओ रबाशे रखरे रबाशे रा ला ला बाशन ला माही में स्वामी नियो बट माही में येसु नियो बट माही में ओबगे नामे ट पामनाक में माही में हालेलुया Urabashera bakari barabashe Hallelujah Sihasune sada Obave battle potuma Madana nama Obanama dimi सुने सना ओब वे बैठलू पो तुमा माधन नमा ओब नाम दिमी अपगे पैस सुम राजा सुन සාදයි දැතු සොමින් අපගේ පැස සුම් රාජා සුන සාදයි අපගේ පැස සුම් රාජා සුන සාදයි ස්වාමින් වඩින් රාජා සුන් ගනු මැනේ ස්වාමින් වඩින් රාජා සුන් ගනු මැනේ Hallelujah, Hallelujah. Ob magi suayai, magi galavi mai, magi midi mai. Hallelujah. Yesuni ob magi suayuna, Jesuni ob magi satutuna, Jesuni ob magi sevanuna. Hallelujah. Oh, prashansa veva, mai me veva. Oh, bage premen ma upuravanne. Hallelujah. Suni ob mage suaya uni Yesuni ob mage satut uni
Yesuni oba mage sevana uni aadarein mage har purava aadarein mage had purava mat siveneva obama suakala davasa mat siveneva obama mat ana gasumote मट सी वेनवा ओबमा वेन कल दावस सी वन सेम मोतक ओब हट महिमय मट सी वेनवा मट सी वेनवा ओबमा सुअकल दावस मत सीवेनवा ओबमा हन गैसुमोत मत सीवेनवा ओबमा वेनकल दावस सीवन सेम मोहतक ओब हट महिमय येसुनी ओब मगे सुय उनी येसुनी ओब मगे सतुट उनी Yesuni obamake sevana uni adarein mage ad purava adarein mage ad purava mat sivenava ओबमा सुरेकुदावस अभी सीकर मुन्वासिव मट सीवेनवा ओबमट लंगुमोत मिने करमीन मट सीवेनवा ओबगे सिनेहस महीम सीवन सेम मोहतक ओब हट महिमय पलब प्रेमे नतुल्वेमि मट सीवनवा ओबमा सुएकुदावस मट सीवनवा ओब मट लंगुमो मट सी वेनवा ओबगे सिनेहस महिम सीवन सेम मोहतक ओब हट महिम मुलुहादवती ये सुनी ओब मगे सुय उनी ये सुनी ओब मगे सतुट उनी ये सुनी ओब मगे सेवन उनी आदर इन मगे हद पुरवा आदर इन
මගේ අද පුරවා යේසුනි ඔබ මගේ සුවය උනි යේසුනි ඔබ මගේ සතුට උනි යේසුනි ඔබ මගේ සෙවන උනි ආදරෙන් මගේ අත පුරවා ආදරෙන් මගේ අත පුරවා ස්වාමිනි ඔබට සුති කිසිවෙකු නැති මොහොතේ මට ලං වූ දෙවිඳුන් ඔබයි හල්ලෙලූයා මට පීඑක්සේ ලං වූ දෙවිඳුන් ඔබයි මා තනිවි අඬන මොහොතේදී මා තනිවි වැටි සිටන මොහොතේදී පියෙක්ලස මිතුරෙක්ලස මට ලං වූ දෙවිඳුන් ඔබයි ඔබට ප්‍රශංසා වේවා හල්ලෙලූයා හල්ලෙලූයා ලෝකයා අසල්වාසීන් ඥාතීන් මට අපහාස කරන විට මට කරුණාව දැක්වේ ඔබයි මට හාස්කම් කළේ ඔබයි ඔබට ප්‍රශංසා වේවා ඔබ මට ලං වූ මොහොත ඔබ මා සුවකූ දවස ඔබගේ සෙනෙහස මහිමය ඕ මා සී කරනවා ඕ ප්‍රශංසා වේවා ඕ මහිමය වේවා ස්වාමීනි හල්ලෙලූයා හල්ලෙලූයා ඕ රබෂේ වෙන්නෝ වෙනා මිතුරා යේසුනි වෙන්නෝ වෙනා මිතුරා යේසුනි යේසුනි වෙන්නෝ වෙනා මිතුරා යේසුනි වෙන්නෝ වෙනා මිතුරා යේසුනි ඔබමෙන් ප්‍රේමයක් නැත්තේ ඔබමෙන් මිතුරෙකුත් නැත්තේ ඔබමෙන් ප්‍රේමයක් නැත්තේ ඔබමෙන් මිතුරෙකුත් නැත්තේ යේසුනි යේසුනි වෙන්නෝ වෙනා මිතුරා යේසුනි වෙන්නෝ වෙනා මිතුරා යේසුනි වෙන්නෝ වෙනා මිතුරා යේසුනි හල්ලෙලූයා වෙන්නෝ වෙනා මිතුරා යේසුනි යේසුනි වෙන්නෝ වෙනා මිතුරා යේසුනි ඔබමෙන් ප්‍රේමයක් නැත්තේ ඔබමෙන් මිතුරෙකුත් නැත්තේ ඔබමෙන් ප්‍රේමයක් නැත්තේ ඔබමෙන් මිතුරෙකුත් නැත්තේ යේසුනි යේසුනි වෙන්නෝ වෙනා මිතුරා යේසුනි යේසුනි ඔබ මගේ සුවය උනි යේසුනි ඔබ මගේ සතුට උනි ඔබ පමණයි යේසුනි ඔබ මගේ සෙවන උනි ආදරෙන් මගේ අද පුරවා ආදරෙන් මගේ අද පුරවා හල්ලෙලූයා හල්ලෙලූයා ප්‍රශංසා වේවා ස්වාමිනී මහිමය වේවා හල්ලෙලූයා 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 මට ප්‍රේම කළා වූ දෙවිඳුන් වෙතම අපි පාසයෙන් ඇතුල් වෙනවා මට ප්‍රේම කළා වූ දෙවිඳුන් වෙතම හල්ලෙලූයා මා පිපාසයෙන් ලං වෙනවා උරබෂේ රබකාරේ බරලාලේ රබෂේ අරලියරලා බෂන්දලබ ඔබගේ බලයෙන් මාව පුරවන්න ඔබගේ ප්‍රේමයෙන් මා පුරවන්න
ඔබගේ ආලේපයෙන් මම පුරවන්න ස්වාමිනේ සුදාත්මනි හල්ලෙලූයා හල්ලෙලූයා තව තවත් ඔබගේ බලයෙන් පිරි දෙවිදුගේ අභිමුඛයෙන් වෙතර ලං වෙන්නට මඩු උපකාර කරන්න හල්ලෙලූයා උරවශේ මුවික් දිය දොල වෙතට ඇදී පිපාසෙන් මා ඔබව සොයන්නේ මුවෙක් දිය තුල වෙතට ඇදී යනසේ පිපාසෙන් මා ඔබව සොයන්නේ පිපාසයි මට පිපාසයි මට ඔබව දැක ගන්න පිපාසයි මට පිපාසයි මට ඔබව සොයා එන්න පිපාසයි මට පිපාසයි මට ඔබව දැක ගන්න පිපාසයි මට පිපාසයි මට ඔබව සොයා එන්න මුවෙක් දිය තුල වෙතට ඇදී යනසේ පිපාසෙන් මා ඔබව සොයා එන්න තුල වෙතට ඇදී යනසේ පිපාසෙන් මා ඔබව සොයා එන්නේ දතු සොමින් පිපාසයි මට පිපාසයි මට ඔබව දැක ගන්න පිපාසයි මට පිපාසයි මට ඔබව සොයා එන්න පිපාසයි මට පිපාසයි මට ඔබව දැක ගන්න පිපාසයි මට පිපාසයි මට ඔබව සොයා එන්න ඔබව සොයා එන්න යේසුනි ඔබව සොයා සපුරා එනු ශුද තුමානනි මානෝම් කරා ඔබ බලයෙන් මපුරවා අවශ්‍ය
सुरक्षता सपूरा ओ बेनुई मीरी पुण्वानी शक्ति यदि मावान वड़ाने ओ बेनुई मीरी पुण्वानी शक्ति यदि वाड़ाने एनु शुद्ध तुमाननी माने ओम करां देतो स्वामीन अभी किये मुन्वा सिद्ध एनु शुद्ध तुमाननी माने ओम करां शुद तुमानने माने उम करा हालेलुया 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 ओबगे बाले नप पुरवान ओबगे बाले नप पुरवान स्वामिनी हालेलुया हालेलुया ओबगे स्पर्श ओबगे अभिमुखे ओबगे आलेपे हालेलुया अपे किरिगाड दनेन्न सलस्वमी ओबगे बालेन पुरवन ओबगे महिमे तेज सब मध्य गलाएवा हालेलुया हालेलुया प्रशंसा वेवा स्वामिनी महिमे वेवा येसुने वहांसेर प्रशंसा करनवा येसुने बगेले यात्र इदिरि काले बार करनवा येसुस क्रिस्तुस वहांसेगे तुन नामे बालेन आमेन। प्रकाश कर प्रार्थना करमु अभी हम ओमे कतुला किगन गन पमनक नवे अभी लेट की करवांगो बड़ा पड़ देवियन वहां से आशीर्वाद कराने आना बाइबल गोडा अक्तुर वचन लेट की करवे मतलब तमाई देवियन वहां से आशीर्वाद पे जीवित पमिलाते है गोडा बाइबल दिहा बालन को ताकी कर को निसा तमाई अपिस आप वलट नेतन वहल कम वलट नेतन रोग वलट गिनती है बाइबल अनिवार्य की करुकम योग्यम देवी अनुहांस की करुकम देवचने की करुकम एक उतुम कोट सलकन दासन जीवित अनिवार्य की करुकम अवश्य मरांडुकम सह हितवकारकम की देवता पिदविल्ल समान बाइबल आत्मिक कारण वलदी अभी देवी अनुहांस की करुण उदासन कीदने बाइबले क्यों किराने आने भाई हाँ बट क्या नाम है सोम के दिया बलागना उड़ा का है अदू दे बाइबले क्यों रहने तू है ते इस बट क्या न उत्तरती है दिलावती बुनी ने बस निशा निंदगिया देव में निशा युवा बनारी क्या न पुलो उदासन की दिन तेबी वाद किया उलंबी लेते अरे भाई उदासन बाइबल के मम हिता ने कीप दिन क्यों ना के मठ दानी तो आप कुमार दखरा ने अपे वैडम जीवित पसटे अभी प्रश्न तुलता जीवते संपूर्ण निधा कपट नती अभी हम वेरे दिव्यान महंस मुल्लिस्ताने फल मुकुट धार्मिष्ट राज्य
මතව් හය තිස්තුන කියන එකයි. පළමුකොට ධර්මිෂ්ටකමත් රාජ්‍යයත් වන්න මතව හය තිස්තුන එකයි කියන්නේ. දැන් අපි මේ මතව් හය තිස්තුන දිහා බලන විට මතේ හය තිස්තුන ස්වාමීන් වහන්සේ කුමක්ද කියන්නේ. පළමුකොට ධර්මිෂ්ටකම සහ රාජ්‍ය හොයන්න. හරිද? දැන් 34 වෙනි පදේ කියන්නේ මොනවාද? ඉබෙමින් හෙට දවස ගැන කනස්සල්ලු නොවන්න. හෙට දවසේ ගැනම කරදර වන්නේ දවසේ කරදරය ඒ දවසට සෑහේ. දැන් කල්පනා කරලා බලන්න. අපි අර 34 වෙනි පදේ ඉන්නේ. හෙට මොනවාද වෙන්නේ? හෙට දවසේ මොනවාද කන්නේ? හෙට දවසේ මොකද කරන්න යන්නේ? ඒ වගේ දේවල් තමයි අපි කල්පනා කරන්නේ. නමුත් ස්වාමීන් වහන්සේ මොකද කියන්නේ? ඒක වෙනත් විදියකට කියන්නේ නේ. ස්වාමීන් වහන්සේ කියන දේ වෙනයි. කුමක් කමුද, කුමක් අදිමුද කියන කල්පනා කරන්න එපා. ඒක හෙට හෙට අඳින්ද දන්නෙත් නැහැ. ඒ යන්නේ ඉඳි දන්නෙත් නැහැ. අද රාත්‍රියේ ස්වාමීන් වහන්සේ ගත්තොත් හෙට අඳින්නේ කොහොමද? හෙට යන්නේ කොහොමද? පළමු කොට කියන එක අපි ඒ තරම් හොයන්නේ නැහැ. අපි පළමු කොට අපේ මේ වැඩවලට අපි මුල් ස්ථානේ දෙනවා. හැබැයි 30 වෙනි පදේ ඔබ බැලුවොත් ඒකේ මද ඇදහිල්ල ඇත්තනේ. අද තිබී හෙට උඳුනේ දමනු ලබන්නා වූ කෙතේ සන දෙවියන් වහන්සේ මෙසේ පළඳවන සේක්නම් ඊට වඩා කොපමණ වැඩිය නොබලා පළඳවන සේක්. කියන්නේ දෙවියන් වහන්සේ කියන්නේ මේ අද තිබිලා හෙට නැති වෙන දේ මේ තුන මල්. ඒ වගේම මේ දේවල් ස්වාමීන් වහන්සේ මෙච්චර සරසනවා නම් ඊට වඩා කොයිතරම් විදිහට ඔයගොල්ලන්ගේ ජීවිතය ගැන දෙවියන් වහන්සේ සලකමින් සිටිනවා. ඒ නිසා ගොඩක් අය ස්වාමීන් වහන්සේ වර්ණනා කරන අඩුයි මේ කාලේ. හරිද? ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරන අඩුයි. ස්වාමීන් වහන්සේට নমস্কার කරන අඩුයි. තමන් ස්වාමීන් වහන්සේගේ নমস্কারයේ හැල්ලුවට ලක් කරමින් ජීවත් වෙනවා වෙන පුළුවන්. නැත්තම් තමා ඒකට දී වෙලාව දැන් අපි 8ට දේවමය පටන් ගන්න මම බලන් හිටියා කීප දෙනෙක් ක්ලොක් වෙන්නේ 3 වෙනි වීථිකාව කියලා. ස්වභාවයෙන් තියෙන පුරුද්දන එක. ගෙදරත් ඒක පුරුදු නේද? ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියලා කියනවානේ. ඒ නිසා අර සභාවෙත් පළවෙනි ගීතිකාව දෙවෙනි ගීතිකාව එක් වෙන්නේ. සභාවේ ලොසූම් එකෙත් ඕක තමයි පටන් ගන්න. 8ට තමයි ෆෝන් එක ඕන් කරලා බලන්නේ මොනවද තියෙන්නේ. ඒට හරිද චාර්ජ් වෙලාද. දැන් පළක් මේ සබත් දවස් අපිට සෙනසුරාදා හවස සිකුරාදා හවස පහට එහෙම එක එක විදිහට වෙනස් වෙච්ච කාලයක් තියෙනවා. හවසම සබත් දවසට මිනිස්සු පැමුණා පවදාවේ තවත් තියෙන හවස පටන් ගන්න සභාවක්. දෙවන සභාවන් ගොඩක් හවස පටන් ගන්න. යාත්‍නා කරන හවසරය උද්දේශ සබත් දවස ගත කළ මිනිස්සු පොහොන්දා උදේ තමයි ගෙදර යන්නේ. දුර සිටිනව සභාවය වෙන නතර වෙනවා. දැන් එච්චර කැපවීමක් නැතත් අපි ස්වාමීන් වහන්සේ දැන් සමහර විට ඔබ ඔබ මේ දේශනාව ආගෙන ඇති. දැන් ස්වාමීන් විට ඔබේ දරුවා පන්ති ගිහිල්ලා ඇති නැත්නම් ඔබේ පුරුෂයා වැඩට ගිහිල්ලා ඇති නැත්නම් ඔබේ පුරුෂයා ඔතන දේව මෙහෙ නැතුව ඇති. අපිට මුකුත් පේන්නේ නැහැනේ ඔබ මේ සූම් එක දාගෙන ලොක් කරගෙන ඉන්න නිසා අපිට මුකුත් පේන්නේ නැහැ. අපිට පේන්න ඕනේ නැහැ. දෙවියන් වහන්සේට පේනවනේ. ඒ නිසා ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. නමුත් සමහර වෙලාවට ඔබ හිතන ඔබ සම්පූර්ණයෙන්ම ආශිර්වාද ලබන්නේ සම්පූර්ණයෙන්ම සුව වෙන්නේ සම්පූර්ණයෙන්ම ජයග්‍රහණයට යන්නේ නැහැ කියන එකේදී ඔබට මේ අකීකරුකම සමහර විට ඔබ සබත් දවසට අකීකරු වෙලා ඇති. සබත් සමහර විට ඔබ දෙවියන් වහන්සේගේ සන්තකදී අනුභව කරන සාපලන්දෙක් වෙලා ඇති. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ඒකනේ කියන්නේ මලාකි 3 8 ඉඳන් 10 දක්වා කියන්නේ නිෂ්පල දේ බලව ස්වාමීන් වහන්සේගේ දෙක් කොල්ල කෑවනම් සාපය නොබලා පිටට පැමිණෙති. ඒක පැමිණෙන විදිහ උඹලට හිතන්න බෑ. සමහර විට මුළු ගොඩාක් අච්චුවාට් එකට පුදල් දෙනවා. ගොඩාක් පාමසියට පුදල් දෙනවා. නැත්තම් ගොඩාක් ඔගලන්ව කිසි දියුණුවක් නැති ඇති සල්ලි ගත්තා. නැත්තම් මොනා කරත් ඔගලන්ව ගඟට කපන ඉනි වගේ හැලෙනවා ඇති. ඒක උගලම ස්වාමීන් වහන්සේගේ ශාන්තක දෙයක් එක්ක තියෙන ගැටලුවක්. හැබැයි අපි කවදාකවත් ඒ දෙකී කරු කරගන්නේ නැහැ. අපි මොකද කරන්නේ? අපි ස්වාමීන් වහන්සේට කඳුරනවා අපිට ස්වාමීන් වහන්සේ කෝ නැහැ නේද? දෙවියන් වහන්සේගේ පවත්ම පවතින විශ්වාසවන්ත භාවය.
මංගලන්ට කී කරුකම ගැන ඉස්සලා කිව්වා. විශ්වාස කරන්නාට සියල්ල කරන්න පුළුවන් කියනකොට ඕගොල්ලෝ හිතන්නේ මේ ස්වාමීන් වහන්සේ කෙරේ මම විශ්වාස කරනවා කියන එක පමණක් නෙවෙයි යා කිව්වේ. විශ්වාසවන්ත ජීවිතය ජීවත් වීම. මුල් පූජාවටම විශ්වාසවන්ත වුණේ නැහැ 24 වෙනි පරිච්ඡේදයේ කායින්. එනිසා තමයි 24/7 කියන්නේ පාපය දොරකඩ ළඟ නැගසිටි. ඒකේ හස්සාව නොබ කෙරේ වන්නේ ව්‍යාපත කරා නම් මම ඔබ පිළිගන්න. උඩ අපේ ජීවිතය ව්‍යාපත කරන්න ප්‍රිය වෙන්න ඕන. ව්‍යාපත කරන්න කී කරුවන එක තමයි අපි බලාපොරොත්තු වෙන්න ඕන. හරිද? ව්‍යාපත අපි නොකරනම් පාපය විසින් අපේ වාණ්ඩු කරනවා. පාපය විසින් ආණ්ඩු කරනවා කියන එකේ තේරුම තමයි තව දුරටත් මිත්‍යාවට නිදන් ගත්ත රෝගවල ඔබ ජීවත් වෙනවා. තව දුරටත් කෝපය තුළ ඔබ ජීවත් වෙනවා. තව දුරටත් ඔබ අසමාදානය තුළ ජීවත් වෙනවා. ඔබ එක එකනට චෝදනා කරනවා. දැන් අවුරුදු ගණන් තියෙන සමහර පවුල් ගෑනි මිනිහට චෝදනා කරනවා, මිනිහා ගෑනිට චෝදනා කරනවා. දැන් අවුරුදු ගණන් මොකද තමයි. ලෝකේ නම් වික්කසාද වෙනවා. ඔබලා මොන කවුරු වුණත් පවුල හසුරුවා ගන්න බැරි නම් ඔබට එතනින් එහාට මුකුත් කරන්න බැරි කෙනෙක්. ඔබ කොයිතරම් තානාන්තර රැකියාවන් කරත් ඔබ පවුල හසුරුවා ගන්න පවුල කඩාගත්ත කෙනෙක් නම් ඔබ අයහපත් කෙනෙක්. ඔබට ඒක හොඳ නැති දෙයක්. ඔබ පවුල දරුවෙක්ගේ පවුලක් හැදෙනවට ඔබ කැමති වෙන්නේ නැහැ නේද? දුවක් පුතෙක් විවාහ වෙලා යාගේ දික්කස. ඔබ පවුල කඩාගත්ත හේතුව පිළිබඳව ඔබ දුර්වල පුච්චනේ. ඒක තමයි. ඒක ශාපයක් ලෙස යනවා. ඒක මේ විනාශයක් ලෙස යනවා. ඒක විශාල දෙයක් ලෙස යනවා. ඔබ පසුතැවිලි වෙනවා. මොකද ඔබ ඒක අසමාදාන දෙයක්. එතකොට ඔබ ඒකට කෝපය මෙයා වෙන්න ඇති. ඒකට තරහව කියන්න පුළුවන්. ඒකට විවිධකාර දෙයක් කරන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ ජීවසුමක් විවාහය කියන්නේ ඒක කඩා ගන්න එක විශාල පාපයක්. දික්කසාද වීම විශාල පාපයක්. භාර්යාව අතහැරියා, පුරුෂයා අතහැරියා විශාල පාපයක්. සමහරවිට අතහැරියන්නේ නැහැ. හැබැයි අපි ගොඩාක් වෙලාවට ගත කරන්නේ වෙන ගෙවල්. ගෙදර මොකුත් නැහැ. හරිද? රාමිත වෙන ගෙවල් වල ගත කරලා කියලා කියන්නේම අතහැරලා ගිහිල්ලා තමයි. ඉතින් මේ වෙන ගෙවල් වලට වෙලා ඉන්නවා කියලා කියන්නේ ගෙදර සාහනයක් නැහැ කියලා කියන්නේ ඒක තමයි. හරිද? දැන් අතහැරිලා තියෙන්නේ. නමුත් අර යම් පත්‍රයකින් අතහැරලා. හොඳට මතක තියාගන්න. යහපත කරන්න. නැත්තම් පාපේ අපි ආණ්ඩු කරනවා. ඉතින් කායින්ද බැරි වුණා යහපත කරන්න. එනිසා 26 වෙනි පරිච්ඡේදයේ ස්වාමීන් වහන්සේව මොනවද තීරණය කරගත්තේ? උන්වහන්සේ මෞර්ති ලෝකය ජල ගැලමකින් විනාශ කරා. 26 එක කියන්නේ දෙවියන් වහන්සේ මිනිසයා මැවිවේ ඒක ගැන තැවෙනවා කියන. ඔහු විනෝදයට ගියා ජීවිතේ. කමින් බොමින් විනෝද වෙමින් විවිධාකාර දේවල් වලට ඔහු ගමන් කරා. එනිසා මිනිසයාව මැවීම ගැන දෙවියන් වහන්සේ සතුටු වුණේ නැහැ. ආයතන නම වෙනි පදේ වෙන්න ඇති කියන්නේ මාගේ මතකය හරියට මන්ද. හය. ස්වාමීන් වහන්සේ මිනිසයන් සෑදු බැවින් තැවි තමන් සිතින්ම ශෝක වුණා. ඒකට අද අපි ගැන දෙවියන් වහන්සේ දක්වන ප්‍රතිචාරය මොකක්ද? ශෝක වීමද? ගැන දෙවියන් වහන්සේ දක්වන ප්‍රතිචාරය හොඳට මතක තියාගන්න. ශෝක වීමද? හරිද? අපි ගැන දෙවියන් වහන්සේ දක්වන ප්‍රතිචාරය කුමක්ද කියලා බලන්න. අපි ශෝකය තුල ජීවත් වෙනවා නම් අපේ ජීවිතය දෙවියන් වහන්සේ කැඳවී ශෝකය තුල ජීවත් වන්න නෙවෙයි. අපි ශක්තිමත්ව ජීවත් වෙන්න ඕන. එනිසා අපේ ජීවිතයේ අවශ්‍ය දේ තමයි විශ්වාසවන්ත භාවය, කීකරු භාවය, ස්වාමීන් වහන්සේට නම්මශීලී භාවය, ස්වාමීන් වහන්සේගේ වචනයට කීකරු වීම, උන්වහන්සේගේ වචනයට අහුන්කම් දීම, එවැගේම උන්වහන්සේ වචනේ කියවීම. එනිසා එකයි යොසුව පොතේ පළවෙනි පරිච්ඡේදයේ 8-9 පද ස්වාමීන් වහන්සේ අපිට මෙහෙම කියන්නේ. කොහොමද කියන්නේ? උන්වහන්සේ කියනවා
මේ විවස්ථාව ගැන කතා කරනවා. මේ විවස්ථාව මෙනෙහි කරන, ඒක කියවන, ඒක පවත්වන මිනිසයා ආශිර්වාද ලද්දේ. මේ විවස්ථාව නොබේ මුකේ පහ නොවේවා. එලියා තිබෙන සියල්ල කරන්න බලා ගන්න පිණිස ඒක රෑ දවල් මෙනෙහි කරන්න එවිට ඔබේ මාර්ගය සඵල වෙනවා, සුභ සිද්ධ වෙනවා. දැන් අපි සඵලත්වයේ සහ සුභ සිද්ධ වීම නිතරම බලාපොරොත්තු වෙනවා. එතකොට අපි සඵලත්වයක් බලාපොරොත්තු වෙනවා නම් අපි දෙවියන් වහන්සේගේ වචනේ අනුකූලව ජීවත් වෙන්න ඕන. සුභ සිද්ධ වෙන්න නම් උන්වහන්සේගේ මාර්ගය අපි අනුගමනය කරන්න ඕන. ඒ දෙකම නොකර වෙන සුභ සිද්ධියක් ගැන මම මේ බයිබලයේ අහලා නැහැ. මහා විසින් ඔබට අනකර තිබෙනවා නොමේද? ශක්තිමත්ව ධෛර්යමත්ව සිටින්න, තැති නොකැන්න, නොකලබෙන්න. මක්නිසාද නුඹ යන සෑම තැනේ නුඹේ දේවි ස්වාමීන් වහන්සේ නුඹ සමග සිටින සේකයි කිව්වේ. මොනවද කියන්නේ? දෙවියන් වහන්සේගේ වචනය කියවලා ශක්තිය ලබා ගන්න, ධෛර්යය ලබා ගන්න, බය ඉවත් කරගන්න, කැළඹීම ඉවත් කරගන්න. ස්වාමී වූ දෙවියන් වහන්සේ වන මම නුඹ සමග සිටින්නේ. ශක්තිමත් භාවය අපේ ජීවිතේ ඉතා වැදගත්. ශක්තිමත් භාවයේ අඩුකමෙන් අපට විශාල ශරීරය උනත් නිරෝගවලට මුහුණ දෙනවා. ප්‍රතිශක්තිකරණය අඩුයි කියලා කියන්නේ ඔය කතාව තමයි. ආත්මික ප්‍රතිශක්තිකරණය බෙලහීන වුණොත් ඔබ ප්‍රශ්න වලට මුහුණ දෙන ශක්තිය ඔබේ අඩු වෙලා ඔබ ප්‍රශ්න සමග කැළඹීමක් ඇති කර ගන්නවා. එවිට ඔබේ ජීවිතයේ සබාව දෙවියන් වහන්සේ කියන දේ පවා එපා වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඔබට ඉවසිලිවන්තකම නැති වෙනවා දෙවියන් වහන්සේගේ වචනේ ඔබ වැඩි කියවන්නේ මෙනෙහි කරන්නේ නැත්තම්. ඔබ කරුණාව කියන දේ ඔබේ ජීවිතේ නැති වෙලා නපුරු මිනිසෙක් බවට පත් වෙනවා. නපුරුකමෙන් ඔබව හිරේ යන්න පුළුවන්, ජීවිතාන්ත හිරේ දක්වා හිරේ යන්න පුළුවන්, ඉල්ලුම් ගස්වලට යන්න පුළුවන්. විවිධ සාර දේවල් මිනිස්සු ඕන නිසා, කෝපය නිසා, නපුරුකම නිසා රණ්ඩු වෙලා මිනිමල්ල තියන ඕන තරම්. තාත්තා පුතා මල්ල තියන, පුතා තාත්තා මල්ල තියන, බිරිඳ ස්වාම පුරුෂයා මල්ල තියන, පුරුෂයා භාර්යාව මල්ල තියනවා. බොහෝ දේවල් කරලා තියෙනවා. එතන නපුරුකම් කරන්න අපට පෙළඹ වෙන්නේ යක්ෂයා. එතකොට අපි ආත්මික සටන කර කර යාත්‍රා කර කර රටේ ලෝකෙන්න යක්කු ගෙලවන්න කලින් අපි දෙවියන් වහන්සේගේ වචනේ ශක්තිමත් වෙන්න ඕන, බලවත් වෙන්න ඕන. දැන් දේව වචනේ අපි කියවන්නේ නැතුව, දේව වචනේ මෙනෙහි කරන්නේ නැතුව, දේව වචනේ අධ්‍යයනය කරන්නේ නැතුව, දේව වචනේ බලන්නේ නැතුව අපි නිකන් කියවන මිනිසෙක් නම් අපේ ජීවිතේ සතුරා බලවත් වෙනවා, ඔළුවේ ඉන්න උකුණවා. එක උකුණේ දාපුවාම ටිකක් කාලයක් යනකොට ඒ හැම ඔළුවලම උකුණෝ ඉන්නේ නැහැ. මේ හැබැයි උකුණ වසාගත් ඔළුව නිදහස් කරන්නත් ලේසි වෙන්නේ නැහැ. හැබැයි සමාජයට පේන උකුණ නෙවෙයි ලේනිය. උකුණ වැහිලා සිටින්නේ. උකුණ නැමැති පාපෙබ ජීවිතය වසාගත්තු ඔබගේ මාංශයේ ලේය උරාගන. එවිට ඔබේ ජීවිතයේ විශාල ප්‍රශ්නවලට මුහුණ දෙනවා. මක්නිසාද දෙවියන් වහන්සේගේ වචනේ ඔබ කියවන්නේ, අධ්‍යයනය කරන්නේ, මෙනෙහි කරන්නේ නැත්තම් ඔබේ ජීවිතයේ ඔබේ පවුලේ පෞල්‍යාත්මාවක් ඒව නැතු ඔබ මානසික දේවල් සමග හැප්පෙනවා නම් මාංශයේ මුදල් තමා දෙයියෝ, බඩ තමා දෙයියෝ කියනවා. ඔය දේ සල්ලි තියනවා නම් මොනවා කරන්න බැයිද? අහවල් ගෙවන දිදර දිනුනෝ, මේක කිදුරු අන්නේ ජාතික අය දිහා බලලා ඒ දිනුනෝ ඕවා කර කර ජීවත් වෙන්න උත්සාහ කරනවා නම් ඔබ දැන් ඔබේ ජීවිතයේ බොහොම පල්ලෙහාට වැටෙමින් පවතිනවා. මොකද අවසාන කාලය වෙන විට දෙවියන් වහන්සේ කියනවා දෙකති මොති තුන්වෙනි පරිච්ඡේදයේ, තමා පස්සේ මිනිස්සු යනවා, තමා පස්සේ යන දේව දාසින් කිසි පස්සේ මිනිස්සු යනවා. තමාට හොඳයි කියන දේ සිහි වෙනවා කරනවා. ඒ වගේම තමාට හිතෙනා මාර්ගවලට තමයි දිලා යනවා. ද ගොඩක් මිනිස්සු මේ සූම් තාක්ෂණයේ දේව මෙහෙයන් එක්ක මිනිස්සුගේ බත්තිවන්තකම ඒ තරම් හොඳට නැහැ. මොකද සජීවීව අපි නිර්හාර මෙහෙයන් වලට සම්බන්ධ වෙලා කතා කරලා විවෘත වෙලා සාකච්ඡා කරලා යාත්‍රා කරලා පසුතැවිලි වෙලා ජීවිතේ නිවැරදි වෙනවා වගේ නෙවෙයි. මේක තුළ වීඩියෝ එක ඕෆ් කරලා ඉවර වෙලා බත් ගන්න පුළුවන්, තේ බොන්න පුළුවන්, කයිය ගහන්න පුළුවන්. ඉතින් නම දැම්ම, වීඩියෝ එක දැම්ම, ඔන්න ඉතින් දැන් අපි හිතමුකෝ උදාහරණයක් ලෙස කවුරු හරි මෙතන ඉන්න නමක් අපි පාවිච්චියට ගමු. හරි, අපි හිතමු ජීවන්ති චිත්‍රාංගණි කියලා. ඉතින් ඔහේ දාලා ඉන්න මේ උදාහරණයට කියන්නේ ආගෙන ඇති. නමුත් ඔහේ දාලා මොනවා කරන්න බැයිද? වත්තු දුරු ගන්න පුළුවන්.
ඇයි නම තියෙනවානේ වැඩේ යාරි වාස් දෙමෙටිට හිටිය හිටිය වාස් දැක්කනේ නම ඔව් දැක්කනම් නේද සමහර අයට උයන්න පුරුවන් පොල් ගන්න මොකද ඔයගොල්ලෝ නිශ්චල මේ තාක්ෂණය අපි පාවිච්චි කරමු තේන්නද අපි ඉන්ඩස් වේටින් ෆෝස් බෝඩ් මීටින් මේ ඔලට අපි මේ තාක්ෂණය පාවිච්චි කර තොර අපි දන්නවා කරන්න අවදේ සභාපාලකවරු කරන්න අවදේත් අපි දන්නවා අනවශ්‍ය දේවල් අහගෙන ඉන්න බැරි වෙච්ච අපි විදිහට ඒ මීටින් මීටින් වලදී අපි ඒවා කරන්නත් සමහර මිනිස්සු පළඹ වෙනවා නමුත් මේ දේව මෙහෙයන් තුලත් ඒක කරනවා නම් තමයි ගැටලුවකට තියෙන්නේ ඉතින් ඔබ මම දන්නේ නැහැ ඔබ දේව මෙහෙ ඉන්නා වෙන්න පුළුවන් හැබැයි මම කියන්නේ ඔබට ඒක කරන්න පුළුවන් විවෘත වීමක්කින් අපිට යාත්‍රා කරන්න බෑ මොකද අපි මයික් එක ඔන් කරොත් ඔක්කොට බෑ එනිසා අපිට ප්‍රශ්න කියන්නත් බෑ කිව්වොත් මේක මේ දෙවින පත්තරේ දැම්ම වාගේ සීන් එක වෙනවා එනිසා සභාවේම නෑ ටිකක් වෙලා ඉඳලා සභාපාලකයා හම්බෙලා පස්සෙ මට මෙන්න මේ ප්‍රශ්න ටිකක් තියෙනවා ඉතින් පුළුවන් හැම වෙලාවක අපි විසිටින් කරමු හැබැයි මේ විසිටින් කරන අපි බහැද්දකින් දෙනවා ඔබ ඇතින් සමහර ගෙවල් වලට අපි විසිටින් ආපුවාම අපිට වඩා හදිස්සි ඕගොල්ලන්ට අපිව ගෙදරින් එනවා නේද අපි ඉඳ ගන්න ඕගොල්ලෝ හිටගෙන අපිත් එක්ක කතා කරනවා අපිට තේරෙනවා එතකොට ආස ඉක්මනට යන්න අපිට වැඩ තියෙනවා නේද සමහර අපි දොරකඩට එළියට කකුල තියනකොට තමයි කේතරෙලි මේ තියන හදන්නේ නෑ ඒක ප්‍රශ්නයක් නෑ මම ඔයගොල්ලෝ ගෙදර තේඹුන්නේ නෙවෙයිනේ මම තේඹුන්නේ නෑ වැඩි හැබැයි කෙසේ වෙත මම ඔයගොල්ලන්ට කියන්නේ ඔබගේ අර භක්තිවන්තකම දෙවනසේ වචනයට නේ තියෙන භක්තිවන්තකම ඔබ ජීවිතේ බලවත් වෙන්න ඕන. දේ වචනයට තියෙන භක්තිවන්තකම ඔබලන් ජීවිතේ බලවත් වෙන්න ඕන. දෙවියන් වහන්සේට තියෙන ආදරය ඔබගේ ජීවිතේ බලවත් වෙන්න ඕන. අනේ ඒක තුල තමයි දෙවියන් වහන්සේ ඔයගලන්ගේ ජීවිත බලවත් කරන්නේ. අම්මන්නේ අද කී දෙනෙක් බයිබලෙ කියවද කියලා. මම අහන්න යන්නේ මට අහලා ඇති ප්‍රශ්නයක් නෑ. ඔබලා ඒක කියවන්න ඕනද නැද්ද කියලා දන්න පරිණතයි. කමදාම කියලා දෙන්න අයන්න කියලා කියන්නේ නැහැනේ අපි පහ වසරේදීත් අයන්න ලියන්න ආයන්න කිය හොඩි පොත අරන් එන්න කියලා කියන්නේ නැහැනේ පහ වසරේදී නේද හරිද ශිෂ්‍යත් පොත අරන් කියලා එන්න කියලා කියන්නේ නැහැනේ ඕ ලෙවල් වලදී ඒක වෙනයි යස් ඉනිසා දැන් ඕගලම මට්ටමක ඉන්න අය බයිබලයට බොරු කරනවා නම් කරන්ද බයිබලයේ තුල ජීවත් වෙනවා නම් ජීවත් වෙන්න හැබැයි යොසුවා කියන්නේ බයිබලයේ තුල ජීවත් වීම තුල සුභ සිද්ධ වෙනවා ඒ වගේම ශපලත්වය ඇති වෙනවා කියන්නේ ඉනිසා මේ දැෂන අපි දානසේගේ වචනය ගොඩක් හොඳට මෙනෙහි කරමු ගොඩක් හොඳට අධ්‍යයනය කරමු ගොඩක් හොඳට කියවමු ගොඩක් හොඳට මේ ඩියෝෂන් කරමු නේද ගොඩක් හොඳට අපි සමහර අය හොඳට දෙවෙනි වාසික වචනේ අධ්‍යයනය කරලා තියෙනවා ඩිවෝෂන් කරලා තියෙනවා ගොඩාක් පොත්පත්වල සමහර අය මොනවද කියන්නේ විවිධාකාර කතන්දරයකට කියන්නේ වෙලාව තිබුණේ නැහැ යන්න තිබුණේ නැහැ අරක කරන්නුණා මේක වුණා හැබැයි අපි දන්නවා ඔයගලගේ ජීවිතේ බොරුකාර ආත්මික වැටීමක් වැටීගෙන යනවා මන්දට මතක තියාගන්න. බයිබලයේ කියවන්න බැරි නම් යේසුස් වහන්සේ කිව්ව කෑමෙන් පමණක් මිනිස්සු ජීවත් වෙන්නේ නැහැ. ගීතවලේ 119 10 සහයි පුරා මොනවාද කියන්නේ. ඔබ බයිබලයේ අත කියවුවේ නැත්තම් ඔබ පාපෙට වැටෙනවා. ඇයි? පව් නොකරන්නා වූ පිණිස මගේ හදවත තුල දෙවියන් වහන්සේගේ වචනය නිදහන් කරගත්තාය කියලා තමයි දාවිඩ් කියන්නේ. හරි. හරි. එනිසා ගීතවලිය මං හිතන්නේ 119 9 10 11. තරුණේ තමන්ගේ මාර්ගය පවිත්‍ර කරගන්නේ කොමකින්ද? ඔබගේ වචනය ප්‍රකාරයට පැවැත්වීමෙන්. මාගේ මුළු සිත්තින් ඔබ සෙවිය ඔබගේ ආච්චාවලට මුලාව යන්න ඉඩනු කිමන ඔබට විරුද්ධව පවු නොකරන පිණිස ඔබගේ වචනේ මාගේ සිතේ නිදහන කරගත්තේ වා කොඳ රජ කෙනෙක් කිය එනිසා දෙවියන් වහන්සේගේ වචනේ නිදහන් කර ගැනීම හරි බලවත් ස්වාමීන් වහන්සේගේ බලවත් ඒ වචනේ ඔබ ජීවිතේ
මගේ නිරහාර මෙහෙවට දේශනා කරන යේසුස් වහන්සේගේ නාමයෙන් සහ ඇදහිල්ල ගැන තියෙන ඒ බලය ගැන. මම අද ඔබට කියනවා දෙවියන් වහන්සේගේ වචනයේ තියෙන බලය ගැන. ඒක හරි බලවත්. ඒක කොයිම දෙමහත් කඩවට වඩා බලවත්. ඒක ඇටමිදුළු සන්ධි නහර වෙන් කරන තරමට බලවත්. හෙබ්‍රව පොතේ ඒක කියන්නේ විදියටයි. හෙබ්‍රව 4 වෙනි පරිච්ඡේදය මම ඉතින්. උන්වහන්සේගේ වචනේ හරිම බලවත්. දැන් දෙක සාමුවෙල් 11 වෙනි පරිච්ඡේදයේ තමන්ගේ ජීවිතයේ දාවිත් වරද්දාගත්තේ කෙසේද? හරිද? ඔය තියනේ 12 වෙනි පදේ. හරි 4. මක්නිසාද දෙවියන් වහන්සේගේ වචනයෙන් ජීවමානයි? ඒ කියන්නේ ඒකට පණ තියෙනවා නේද? ගහක් කොළක් පණ තියෙන මැරිච්ච ගස් දරට ගන්නවනේ. ඒ වගේ දැන් ජීවමානයි කියලා කියන්නේ ප්‍රාණවත්. ඒක හැදෙනවා, ඒක වැඩෙනවා, ඒක පළදරනවා. ඒක බලවත්. ඒක බලවත් ආයුධයක්. ඒක හිස් කතුරුන් කොපුවක් නෙවෙයි. ඒක පතරුන් නැති තුවක්කුවක් නෙවෙයි. ඒක සතුරාගේ ගිනිහෙර නිවන්ට බලවත්. කොයිම දෙමුවත් කඩුවට වඩා තියුණුයි. ඒක ප්‍රාණයට ඒකෙන් ප්‍රයෝජනවත්. ඒක ආත්මය සහ සන්ධි සහ ඇටමිදුළු වලට ඒකෙන් ප්‍රාණවත් තියෙනවා. ඒ වගේම සිතේ සිතුවිලි සහ අදහස් වෙනස් කරගන්න මේ දේව වචනේ බලන්න. ඔබ සභාව තුළ ඉන්න පුළුවන්. සමහර විට ඔබට ඉරිසියාවේ සිතුවිලි, සමහර විට ඔබට වෛශාකමේ සිතුවිලි, ඔබට අනවශ්‍ය මේ ආශාවන් වල සිතුවිලි ඔබට තියෙන්න පුළුවන්. මොකද සිතුවිලි මැරිලා නැහැ අපි. සිතුවිලි අපට එනවා. අපිට සිතුවිලි එන්නේ නැත්නම් ඒක අපි සයිකොලොජි ડોක්ටර් කෙනෙකුට පෙන්නන්න ගන්න ඕන ලේඩා. සිතුවිලි එනවා. පාපිෂ්ඨ සිතුවිලි අපි හමාගෙන යනවා නේ. අපි පහු කරගෙන යනවා නේ. අපි මුහුද වාගේ හැම ගංගාව ඇවිල්ලා මුහුදට වැටෙනවා. ඒ වගේම හැම රොඩු ඔක්කොම ජරාව මුහුදට වැටෙනවා. හැබැයි මුහුදේ රැල්ල මොකද කරන්නේ? දෙවියන් වහන්සේගේ වචනේ වගේ තමයි රැල්ල. කොයිතරම් ගැඹුරු මුහුද තියෙන කවුනාත් රැල්ලෙන් ඇවිල්ලා මොනවාද ගොඩබිමට විසි කරනවා. අපි දන්නවා නැව ගිනි ගත්තා, නැවේ බහලුන් කඩාගෙන වැටුණා, ඒකේ බඩු මුහුදට වැටුණා. හැබැයි ඒවයි විවිධ ප්‍රදේශ වලින් ගොඩ ගහ ඒ වල්ලන්න එපා කියලා කිව්ව මිනිස්සු අල්ලවා එකතු කරා ඒව කරා වෙනම දෙයක්. නමුත් ගොඩබිම තමයි මිනිස්සු බලාගෙන හිටියේ. රැල්ල කොහොම හරි දිනනවා මේක. දෙවියන් වහන්සේගේ වචනේ රැල්ලට අපි අහු වෙන්න ඕන නැත්නම් ලෝකේ රැල්ලට අහු වෙලා අපි නැති වෙලා යන පළවෙනි දවසේ බියර් එකක් ගායි, දෙවෙනි දවසේ ගංජා මිටික් ගායි, තුන්වෙනි දවසේ මීලියක් ගායි, හතරවෙනි දවසේ සහෝදරයගේ සිගරට් කෝටේ ගායි, පස්වෙනි දවසේ වයිෂා ෆිල්ම් එක බලයි, හයවෙනි දවසේ ලෝකේ කඩට ඇහුම්කන් දෙයි. මොකද වැඩ කරන තැන්වල යන තැන්වල ඉන්න ලෝකය ලෝක ග්‍රහණය කරගෙන ඉන්නේ අපි. එතකොට එතකොට අපි දෙවියන් වහන්සේගේ වචනේ බලවත් වෙලා නැතිනම් අපි ගිහිල්ලා ඒ තැන්වල පාපිෂ්ඨ දේවල් වලට සම්බන්ධ වෙයි. පාපිෂ්ඨ දේවල් වලට අපි සම්බන්ධ වෙලා පාපිෂ්ඨ දේවල් කරන්න පටන් ගත්තාම ගිතරලෙට රෝගෙන් පිරේ, දරුවෝ හිතුවක්කාර වෙයි, දරුවෝ අනවශ්‍ය තීරණ ගනී, භාර්යාව අනවශ්‍ය තීරණ ගනී, භූමියේ ඵලය නිසි විදියට ලැබෙන්නේ නැති ආර්ථික කඩාකන වැටීමකට සිදු වෙයි, ගිතර කොහොලාල රණ්ඩු දික්කසාදයන් ඇති වෙයි. එවගේම දන්නේම නැතුව පාපය නැමති යක්ෂයා ඒ තුලට ඇතුල් වෙයි. හරි, කොහෙද ඔයගොල්ලෝ ඉන්නේ? දේවචනේ බලවත් නැත්නම් ඔයගොල්ලෝ මේ වෙන විට අන්‍ය ජාතික මිනිස්සු එතට, අන්‍ය ජාතික නා ඥාති වෙතට, අන්‍ය ජාතික මිනිස්යන්ගේ සිතුවිලි වලට අහුවෙන්නේ නෑ. හරි, ඔයගොල්ලෝ දෙවියන් වහන්සේත් එක්කද ඉන්නේ? එමනම් ඔගොල්ලෝ දෙවියන් වහන්සේ අම්බා පියාණන් වහන්සේ වන දෙවියන් වහන්සේගේ බලය තිබෙන්න ඕන. ඒක සාමුවෙල් කරුසි ඊළඟ අවුරුද්දේ යුද්ධයට රජුන් යන කාලයේදී දාවිත් යෝආබ් සහ ඌ සමග තමගේ සේවකයන් ඊසරාල් ඇරියේ. ඔහු ආමෝන්ගේ පුත්‍රයා වෙන සාබාවැට්ටේ දාවිත් යෙරුසලමේ නැති වී සිටියේ. කොහෙද ඉන්නේ? යුද්ධ පිටිය කියලා කියන්නේ ආත්මික සටන දේව අභිමුඛය. මේක ඕන දෙයකට දන්න පුළුවන්. නමුත් එයා ස්වාමීන් වහන්සේගේ අභිමුඛය නෙවෙයි සිටියේ මේ විදහස් තැනක. එනිසා එයාගේ ඇස් දෙක කොහෙද ගියේ? දෙවැනි පදේ අපි දන්නවා එයාගේ ඇස් දෙක ගියා ස්ත්‍රියක් වෙතට. ඊට පස්සේ එයාගේ ජීවිතය පාපෙට වැටුණා. ඊට පස්සේ එයා මේ පාපේ වහන්න මිනී මැරුවා නේද? ඌරියාව මැරුවා. එතකොට එයා ගොඩාක් මේ බෙස්සි බාව මේ 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 පාපේ වහන්න පෙළඹුවා. ඌරියාවේ පාපේ ඌරියා පිටට දාන්න පෙළඹුවා. මේ මොනවා දේ කළත්
අන්තිමයට මොකද්ද සිද්ධ වුනේ? හරිද? කිසි ප්ලෑන් කරා යුද සම්පතියට කතා කරන්න, නමුත් මොනවත් සිද්ධ වුනේ නැහැ. අන්තිමේට 12 වෙනි පරිච්ඡේදේ නාථාන් ඇවිල්ලා යාට කියනවා, ඔබ මේ දේවල් ඔබට නැතුව තියෙද්දි මේ දේවල් ඔබට දෙවියන් වහන්සේ දුන්නා. මේ දේ විතනයි ඔබ හිටියේ, ඔබ හිටියේ කොහෙද? ඔබ හිටියේ බැටළුව බලාගෙන මේ නිකන් රොටි කෑල්ලක් කාගෙන, ඔබ ගස් ගෙඩියක් කාගෙන හිටියේ. දෙවියන් වහන්සේ ඔබ රජකමට ගෙනල්ලා ඊශ්‍රායෙල් ප්‍රධාන නායකයා කරලා ඔබට මේ දේවල් ඔබ යත්වලට දෙවියන් වහන්සේ දීලා ඔබට උතුම් ගෞරවයක් දෙවියන් වහන්සේ දීලා තිබුණා. නමුත් දෙවියන් වහන්සේගේ ඇස් සමුවෙයි වන්නේ ජාතිකයන් අතින් දෙවියන් වහන්සේගේ මිනිසයා මරන්න තරම් මේ සිත කිලුටු කරගත්තේ කෙසේද? ඔබ ඔබගේ ආත්මික ජීවිතය, ඔබගේ තරුවගේ ආත්මික ජීවිතය, ඔබේ පවුලේ ආත්මික ජීවිතය අන්නේ ජාතිකෙන් ලවා මරණ මිනිමරුවෙක්ද? එමනම් ඔබේ පවුල බොහොම භයානක තත්ත්වයකට වැටෙමින් තිබෙනවා. අද මිනිස්සු කොහෙද ඉන්නේ? කොයි ගොඩක් ගෙවල් වල විසිටින් ගියාම පුරුෂයා නැහැ, රස්තියාදු ගිහලා අන්දියට ගිහලා රටේ ගිහලා නේද? එක එක තැන් වල යනවා, එක එක දේවල් ඉගෙන ගන්න. රට වෙනස් කරන්න යනවා සමහර අය, පවුල වෙනස් කරගන්න බෑ. දැන් අවුරුදු 20ක් විතර බඳලා 15ක් විතර රට වෙනස් කරනවා. මං ඉතින් ඉඩියක් කරන්න ඕනනේ, කරන්න පුළුවන් දේවල් කරන්න පටන් ගන්න ඕන. බැරි දේවල් කරන්න අපේ උඩුගු සිත පෙළමෙන. අපි මොනවද වෙනස් කර, ගම වෙනස් කරන්න යනවා, අල්ලපු පවුල් වෙනස් කරන්න යනවා. අපි මේ රටේ සහ ජීවනය ගැන කතා කරනවා. සහ ජීවනයේදී මේ නිකන් තියෙනදී හාල් කිලෝ එකක් ගන්න තව හම්බ කර ගන්න අමාරුයි. දැන් අවුරුදු ගාණක් දී හදා ගන්න අමාරුයි. අවුරුදු ගාණක් කාර්තිකේ ණය නිදහස් වෙන්න අමාරුයි. ගහන ගැට ඔක්කොම ගහලා තාම අමාරුයි යන්නේ. මොනවද මේ වෙනස් කරන්න යන්නේ? කොහෙද මේ යන්නේ? යන්නේ කිසි තේරුමක් නැහැ නේද? රටේ ගිහිල්ලා රට වෙනස් කරන්න යනවා, මිනිසයන්ව වෙනස් කරන්න යනවා, මේ විශාල වශයෙන් මේ ලෝකය වෙනස් කරන්න යනවා. මේ විශාල දේවල් අපේ සිත තුළ පෙළඹ වෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ මොනවද කියන්නේ? හරි, දෙවියන් වහන්සේ උට කරපු දේවල් පිළිබඳව, ඔහුගේ ජීවිතයේ විශාල වශයෙන් ඔහුගේ ජීවිතය පිළිබඳව දෙවියන් වහන්සේ ඔහුගේ ජීවිතේ අහගෙන සිටිනවා, නැත්තම් කියාගෙන සිටිනවා. දෙවියන් වහන්සේ මොකද්ද ඔහුගේ ජීවිතේ කරේ කියලා. හරිද? ඔහු කියනවා 7 වෙනි පදේ ද මේ දේවල් කරාම. එනිසා ප්‍රේමවන්ත සහෝදරයනි, නම වැඩි පදේ මොනවද කියන්නේ? ස්වාමීන් වහන්සේගේ නම වෙනි පදේ කියනවා මොන කියන්නේ? ඔබ ස්වාමීන් වහන්සේගේ ඇස් සමුවේ නපුරුව තිබුණ දේ කිරීමෙන් උන්වහන්සේගේ වචනය සුළුකට සිටුවේ මක් නිසාද? දැන් බලන්න මොකද කරන්නේ කියලා. නයි අදහස උන්වහන්සේ අහන්නේ. යසේ දේව සේවකයා අහන්නේ නැත්නම් මොනවද අහන්නේ දාවිඩ්ගේ? ස්වාමීන් වහන්සේගේ වචනය සුළු කරන්නේ. ස්වාමීන් වහන්සේගේ ඇස් සමුවේ නපුරුව දේ කරන්නේ. මගේ සිත යක්ෂයාට පෙළඹවන්න බෑ ඉඩාරියයි. යක්ෂයේ පෙළඹවීමට අපි අසු වෙනවාද? අන්ධකාරයේ පෙළඹවීමට අපි අසු වෙනවාද? කෝපයේ පෙළඹවීමට අපි අසු වෙනවාද? අසමාදානයේ පෙළඹවීමට අපි අසු වෙනවාද? උඩඟුකමේ පෙළඹවීමට අපි අසු වෙනවාද? හිතුවක්කාරකමේ පෙළඹවීමට අපි අසු වෙනවාද? උච්චත්තකමේ පෙළඹවීමට අපි අසු වෙනවාද? අහංකාරයේ පෙළඹවීමට අපි අසු වෙනවාද? අපි ස්වාමීන් වහන්සේ ඉදිරියේ මොනවද කරන්න ඕන? අපි ස්වාමීන් වහන්සේ ඉදිරියේ පසුතැවිලි වෙන්න ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, සියුච්ච සුභාරති සභා විහාර වෙන්ද ජාතික යාත්‍රාවක් තිබෙනවා. ඒක ඇවිල්ලා සම්පූර්ණ පසුතැවිලි කාලයක් උදෑසන 8 සිට 9 සිට 1:30 දක්වා සම්බන්ධ වෙන්න අවශ්‍ය තිබෙනවා. පසුතැවිලි වීමට යන්න ස්වාමින් වහන්සේගේ මූණ හොයන්න, බයිබලේ මොනවද කියන්නේ එන්න අපි කතා කරගමු. අපි ස්වාමින් වහන්සේගේ ඉදිරියේ නිදොස් වෙන පිණිස, නිදහස් වෙන පිණිස අපේ මුකෙන් අපේ විත්තිය කියමු. අපි පසුතැවිලි වෙමු. අපි ස්වාමින් වහන්සේ ඉදිරියේ අපි උන්වහන්සේගේ අභිමුඛයට යමු. කොච්චර දුරට අපේ පසුතැවිල්ලට අපි කී කරුද? නැත්තම් අපි නිදහසට කාරණා කියලා. මම ගොඩක් අයට අනුශාසනා කරන්න ගියාම ඒගොල්ලෝ මට එක කතා කරන්නේ නිදහසට කාරණා. නෑ පාසෙම එහෙම නෙවෙයි, අපි මෙහෙමයි, අපි මෙහෙමයි, අපි මෙහෙමයි කියලා කියනවා. හරි, මොනවාද අපේ ජීවිතේ? හරි, යෙසායාගේ මං හිතන්නේ පළවෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදේ මේ කතාව කියන්නේ. හරි,
අපි පසු තැවිලි වෙන්න ඕන. උන්වහන්සේගේ අභිමුඛයට අපි පැමිණෙන්න ඕන. එනිසා අපි උන්වහන්සේගේ අභිමුඛයට පැමිණෙන පිණිස අපි පසුත මේ පසුත විල මේ කියන ඔය එක පාසලට අයිති නෑ, පාසලේ භාර්යාවට දරුවන්ට අයිති නෑ, එහෙම එකක් නෑ. වැඩිමහල්ලන්ට අයිති නෑ, ස්වේච්ඡා සේවකයන්ට එහෙම එකක් නෑ. අපි හැමෝම පසුත විල වෙන්න ඕන. අපේ ජීවිතේ කොයිතරම් දෙවියන් වහන්සේට ප්‍රේම කරනවාද, කොයිතරම් අපි දෙවියන් වහන්සේට කීකරුද, අපි කොයිතරම් දෙවියන් වහන්සේට විශ්වාසවන්තද, අපි කොයිතරම් දෙවියන් වහන්සේගේ වචනයට කී විශ්වාසවන්තද, අපි ස්වාමීන් වහන්සේගේ ආචාවන් වලට විශ්වාසවන්තද. සමහර අපි දැන් අවුරුදු ගාන සභාවේ සබත් දවස සුද්ධ කොට පවත්වන මේ අවුරුද්දට තියෙන දින 52 හරියට සභාවට එන්න බෑ අපිට. අපි අවුරුදු ගාන සභාවේ තාම ස්වාමීන් වහන්සේගේ සන්තකදී ගිනි කට ඇතුළට දානවා, ගිනි අපේ දරුවන්ට කවවනවා. ඒ නිසා දරුවෝ ප්‍රඥාවන්ත නැහැ, දරුවෝ ලෙඩ රෝගවලට, දරුවෝ සෙම, දරුවන්ට ඇදුම, දරුවන්ට සාර්ථකත්වයක් නැහැ. ඇයි ඒ? ලෝකේ කියනවා දෙයියන්ගේ ආල්කෑවා නම් ඒක මහා භයානක දෙයක් කියලා. ඔබල දෙයියන්ගේ ආල්කාලා ඊට පස්සේ දරුවෝ හිතුවක් අහරයි, ණය වට කරනවා. හරි, ඒ වගේම කරුව ලෙඩ වෙනවා, පවුල ලෙඩ වෙනවා. කල්පනා කර බලන්න, මම මේ දේ නිතර මතක් කරන මිනිස්සේ. ඇයි මම මේ දේ නිතර මතක් කරන්නේ? මේ ආශිර්වාදය කියන එක අපේ ජීවිතයට ලැබුණේ නැත්තම් අපි සබාවත් තුළ රැඳෙන්නේ. සඵලත්වය කියන එක අපේ ජීවිතේ ආවේ නැත්තම් අපි කලකිරෙනවා, හැටෙනවා. හරිද? එක යක්ෂයා පාවිච්චි කරනා වූ බලවත් ආයුධයක්. එනිසා සඵලත්වයේ බයිබලයේ තියෙනවා. මොකද සුභ සිද්ධ වෙනවා, සඵල වෙනවා කියලා අපි කියවනේ දේවචනේ තුල. මේ සඵලත්වය අපේ ජීවිතේ එනවට විරුද්ධව යක්ෂයා භාවිතා කරන එකම ආයුධය තමයි ලෝභකම, කුණුකම, හොරකම. එකයි මලාකි කියන්නේ වලා සේනස ඔතුසා එසවීමේ පූජාව හොරකම් කරලා තියෙනවා. ඔයා මෙන් ගන්න එපා, ඔයා අයින් කළ ගෙදර තියාගෙන ඉන්න එකත් වැරදි දෙයක්, ඒකත් හොඳට දැනගන්න. ස්වාමීන් වහන්සේ තුල එක පූජා කරන්න ඕන හරි ඉක්මනට. දැන් මෙහෙ අරගෙන ඉන්න එපා, අද දවසේ ඔක කලබල වෙලා මම නෑ ගෙදර තවට. හරි, හැබැයි ඔයා ඒක පූජා කරන්න ඉගෙන ගන්න. ඔයාගේ අල්මාරිය තියෙන එක ඒක වැරදි දෙයක්. ස්වාමීන් වහන්සේ මොනවද කියන්නේ? අපි පූජාවට කීකරුවන්න ඕනේ. පූජාවට අපි යටහත් වන්න ඕන. ගොඩාක් අයගේ ජීවිත අසාර්ථක භාවය. මේ නමවෙනි පදේ මොකද කියන්නේ? ශාපය නොබලා පිටට පැමිණ තිබේ. මොනවා පැමිණ තිබෙනවා කියලා කියන්නේ? ශාපය. මුළු දෙවියන් වහන්සේ කියන මුළු ඡාතිය මගෙන් කොල්ල කරනවා. දහවෙනි පදේ මොකද කියන්නේ? මලාකි 3:8 මාගේ ගෘහයේ තියෙන තේවල් ඕගලගේ ගෙදර පසුම්බියට දාගෙන ඉන්න එකයි මට තියෙන ප්‍රශ්නේ. ඔයගේ අලමාරිය තියාගෙන ඉන්න එකයි මට තියෙන ප්‍රශ්නය. ඔය ඔයගොල්ලෝ බයක් නැතුව ඔයගොල්ලෝගේ මුට්ටියට ඒක කලවම් කරගෙන කන එකයි මට තියෙන ප්‍රශ්නය. හැබැයි මාගේ ගෘහයට ඔබලා ගෙනාවොත් මා විසින් නුඹලාට ආශේ කවුළු ඇර. බයිබලේ දෙවනාසේ සෝදිසි කරන එක පාපය. හැබැයි දෙවනාසේ සෝදිසි කරන්න මෙන්න මෙතනදී දෙවන් වාසේ අවස්ථාවක් දීලා තියෙනවා. ඉඩම් මදි වෙන තරම් නුඹලාට ආශිර්වාදේ වගුරුවා දෙන්නේ නැද්ද කියලා අයි මා සෝදිසි කර බලන්නයි ස්වාමි වාසේ කියන ශේක. මේ සභාවල තවත් මිනිස්සු කොටසක් හිටියා. දශයෙන් කොටස දුප්පතුන්ට දෙනවා, දශයෙන් කොටස දුප්පත් පාසස්සහ හොයලා දෙනවා, දශයෙන් කොටස ස්වාමීන් වහන්සේට දෙන්නේ නැතුව මේ වෙන වෙන දේවල් වලට දෙනවා. මේ වාගේ ව්‍යාජ ඉගැන්වීම, ව්‍යාජ මානසය. අයි මොකද පාසස්සත් එක තਿੱත්ත ගන්න දශයෙන් කොටස දෙන්නේ නැහැ. පාසස්සව දිනු වෙනව බලාගෙන ඉන්න බෑ නේද? දශයෙන් කොටස දෙන්නේ නැහැ. බයිබලයේ කියන හොඳ ප්‍රශ්නේ බලන්න. සමහර අය දුප්පත් පාසස්ස ගැතල දශයෙන් කොටස දෙනවා. පව් අනේ අයිසකයි කියලා එයාට දෙනවා. ඔබට දන්නවද ඒක? නේද? ඔබට මේ සෞම්‍ය සිරියෙන් තේ බීලා ඇවිල්ලා ගිහිල්ලා මසුමියා හෝටලෙට සල්ලි දුන්නා වගේ වැඩක් තමයි කරන්න යන්නේ. ඒකෙන් ඕගලන්ට කවදාකවත් සෞම්‍ය සිරියෙන් බේරෙන්නම් බෑ. ඔබලා හොයාගෙන ඇවිල්ලා කියනවා කයෙන් බීලා හොරෙන් පැනලා යනවා මෙන්න මේ.
බයිබල වැරදිදේ කියපුහම බයිබලේ අපිව දකින්නේ හොරෙක් ලෙස. මම මේ කියනා උදේ ඔබ හොඳට මතක තියාගන්න. සමහර අය ප්‍රථම ඵල හොඳට දෙනවා නේද? හරි. සමහර අය ප්‍රථම ඵල හරියට දෙන්නේ නැහැ. සමහර අය ප්‍රථම ඵල මංගල්‍යයේ තියෙන ප්‍රථම ඵල පූජා කරනකන් සිහියක් පතක් නැහැ. ඒ මිනිස්සුන්ට කවදාවත් වරදින්නේ නැහැ. කිසි වෙලාවක ඒගොල්ලන්ගේ අලි කන්නේ නැහැ, කුඹුරු වී හලි කන්නේ නැහැ, කුඹි නැති වෙන බය නැතුව ඊගාව කන්නට යන්න දෙවියන් වහන්සේ ඔබට දෙනවා. මැනෝ නැනෝ බැයි නම් මේ හයිපර්සර් හරි වලින් ස්වාමීන් වහන්සේ ඔයගොල්ලන්ට වැඩේ කරලා දෙයි. බය නැතුව ඉන්න කුඹුරු වලට ස්වාමීන් වහන්සේ ඔයගොල්ලන්ට දෙන්න යනවා, ආශිර්වාද කරන්න යනවා. බය වෙන්න එපා. ස්වාමීන් වහන්සේ හාන්න පටන් ගන්න. අර ලෝකෙ වගේ හායි හුයි ගාගෙන ඉන්න එපා හාන්න. රාමල් කර්මාරත් අපිට ගන්න දෙන්නේ නැහැ. ඔයගොල්ලෝ හාන්න. ඒගොල්ලෝ වෘත්තීය සමිතිකාරයෝ. ඒගොල්ලෝ බලන්නේ වෙන මානවත් වලයක්. හරිද? හරිද? සැගිත් එහෙම දාසත් හාල් දෙන්නේ නැහැ අපිට. හරිද? කොටා බේ හාල් පස්ස හාල් දෙන්නෙත් නැහැ අපිට. ඒ නිසා අපි හාල් හොයා ගන්නවා. ඒ නිසා කරුණා කරන දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරයි කියලා හිතන්නකො. භූමිය පිටට ස්වාමිනේ ජලේ හරි කමක් නැහැ. පොහොර වෙලා ඇවිත් ස්වාමිනේ ජීවන උල්පතක් වෙලා මගේ ගෝයන් ගසේ දේවා. වල් එන්න එපා ස්වාමිනි කියලා යාත්‍නා කරන්න. හරි දෙවියන් වහන්සේ කරන්නේ තෙල් නැත්තම් ගහන්න වතුර ටැංකියට දාලා ගහන්න. ඇදහිල්ලිය වල් බැරේ ගොජිරියන් නැති වෙයි. හරිද? පොර ගහන්න නැත්තම් වැලි ගහන්න. ඇදහිල්ලිය ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරයි. අම්මේ කියන දේ බලන්න කරලා මොකද අපි ලෝකෙ වගේ යන්නේ? ආලෝකිත පොර නැතුව වැඩ කර. අපි දෙවියන් වහන්සේගේ මිනිසයන්. අපි ඇදහිල්ලේ පියවර ගන්න ජාතිය. අපි ඇදහිල්ලේ ලෝ වෙනස් කරන ජාතිය. අපේ ජලයට අපේ භෝජනයට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. හරි අපි හත්ෙන්ද ප්‍රථම මංගල්‍යේ පවත්වන ප්‍රථම අනුසහල් මංගල්‍යය හය අරණගම් වල හත නේද? ඒකට මේ ස්වාමීන් වහන්සේ අභිමුඛයෙන් සහභාගී වෙන්න ඒකට දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරයි. ස්වාමීන් වහන්සේගේ සඵලත්වය ස්වාමීන් වහන්සේ ලබා දෙයි. ගොඩක් කුමරු වැඩ කරන්න ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරයි. අප්‍රේල් මාසේ වෙනකොට හොඳ ගණන් වලට ඔයගලන්ට වී විකුණන්න පුළුවන්. බය වෙන්න එපා. හොඳ ගානට වී යනවා. හරි ඔයගලන්ට ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරයි. නාඩු 80කට විතර යයි. බය වෙන්න එපා. 98 යයි 95 යයි සම්බ 100 ගණන් වලට වී යයි. යනවා අනිවාර්යෙන්ම. කරන්න දෙයක් නැහැ. දෙවියන් වහන්සේ ඔයගලට ආශිර්වාද කරයි. හාල් 200 ගණන් වලට යයි. නමුත් ඔයගලම ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරයි. ස්වාමීන් වහන්සේ මම කියන්න උදයන් 2022 මම කිව්ව ඔයගලට ආශිර්වාද ලැබුණ අපි ලෝකෙද අපි දන්නේ. එනිසා ධම්ම ඉඳන් ඔයගලම ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් බලවත් වන්න. ඒක ලබා ගන්න බලවත් වන්න. හරිද? ඒක ඇදහිල්ල තුලට ඒක කරන්න. මොකද අහසේ කවුළු ඇර ඉඩම් මදිවන තරම් මා නුඹලාට ආශිර්වාදේ වගුරුවන්නේ නැද්ද කියා. එයින් මා සෝදිසි කර බලාපල්ලා යයි සේනාවල ස්වාමින් වහන්සේ කියනසේ. ආමෙන්. හල්ලෙලූයා. සේනාවල ස්වාමින් වහන්සේ කියනසේ. හල්ලෙලූයා. ඒක නිකන් එක්කෙනෙක් නෙවෙයි. මොනවා කියන්නේ 11 වෙනි පදේ. නුඹලාගේ භූමියේ ඵල නැසි නොවන ලෙස ඒවා කාදම්මන්නාට නුඹලා උදෙසා තෙල් නෙවෙයි තර්ජනය කරන උන්වහන්සේ. තෙල් නෑ. චර්දනය කරන්නේ කෙසේ නුඹලාගේ මිදිවල අකාලෙහි ඵල නොහෙලෙන්නේ ස්වාමීන් වහන්සේ කියනසේක. හරි? අන්න දැන් මොකද්ද කියන්න යන්නේ? අපි නම් නිකං හිටියා. අපි දැන් මේ හූකිකේ හිටියා. අර ගොල්ලෝ නම් යාත්‍නා කළ කුඹුර වැඩ කරානේ බං. ඒගොල්ලන් හරියට ආශිර්වාද ලැබුණා කියන එක තමයි 12 වෙනි පදේ කියන්නේ. නුඹලා වාසනාවන්තයෝ යයි ජාතින් කියනවා හැද. මක්රශාද නුඹලා පියකරු දේශයක් වන්නේ යයි සේනාවල ස්වාමීන් වහන්සේ කියන සීක. හාලෙලූයා. අපි කවුරුත් ශාපලද්ද නෙවෙයි. අපි ආශිර්වාද ලද්දේ. ආමෙන්. අපි කවුද ශාපලද්ද? අපි ආශිර්වාද ලද්ද. අපි ශාපලද්ද වෙලා තියෙනවා. ඒක අපේ සිතේ සිතුවිලි ඒ තරම් මොද නැතු ඇති. අපි කෝපාවිෂ්ඨ ජීවත් වෙන ඇති. අපේ සිතුවිලි ධාරාව අපවිත්‍රව සමාව නොදී ගලාගෙන යනවා ඇති. අපි බයිබලයේ අනුව ගලාති 5 වෙනි පරිච්ඡේදයේ 22 23 අනුව අපි ස්වාමින් වහන්සේගේ දීමනාවන්නේ ආත්මයන් වහන්සේගේ පළවල අපි ජීවත් වෙන්නේ නැතුව ඇති. ඒ වගේ තත්ත්වය තුල අපි සිටිනවා නම් අපේ ජීවිතය පල්ලෙහාට ගිහිල්ලා ඇති. නමුත් ස්වාමීන් වහන්සේත් එක්ක ජීවත් වෙනවා නම් ස්වාමීන් වහන්සේ අපට එනයිද? හරි
ස්වාමීන් වහන්සේ රැඩික් මෙයාම 23:16 කියන අවුතේ බලන්න. හරි. නුඹේ කෙතේ වපුරන බීජ ප්‍රථම පල ඔප්පු කරන කපල කාලේ මංගල්‍ය අවුරුදු අන්තිමේදී කෙතේ නුඹේ ඇස්සේ ඇස්සේ මංගල්‍ය. දැන් ස්වාමීන් වහන්සේ ඒක තමයි අපි අලුසාර මංගල්‍ය කියලා පවත්න්නේ. ඒකට එනකොට හොඳට එන්න වේලිච්චි මේ කැවුම් අරගෙන නැතුව මේ ගා කුළු ගෙඩියක උස්කුරුපණියන කෝ කඩල කණ්ඩ ඕන අලුවයි වැලි තලපයි අරගෙන නැතුව හොඳට ඒක අස්වාදනය කරගන්න. අනික ඒ hina වෙලා අරගෙන පටන් ගන්න. ඒ පූජාවන් සන්තෝෂෙන් ගෙනෙන්න පටන් ගන්න. මේ ඒක ඔබගේ දෑතින් හදන්න. බයිබලයේ කියන්නේ ඒක ඔබගේ දෑතින් හදන්න කියලා. එකෙනෙකුට ආවාද කර ඔයාගේ දෑති හදන්න නැත්නම් ඒ වගේ පැත්ත පලාති ගේන්න බෑ. තව එකෙක් මට කතා කරලා කිව්වා මම මොනව හරි එවන්න ගාමක හතර හිමාවට එවන්න බෑ. මොකද ඔයා මොනව හරි එවන්න. මොකද මෙතන අවුල්පත් ගේන්න කිව්වා. නෝනා ඒ වැඩේ වල එයා එන්නේ නැතුයි. මං කෝ එන්නේ බෑ. හැම දෙවියන් වහන්සේ ගන්න එක ඔයාගේ ඔළුව කැරි දෙක. එහෙම එවන්න බෑ. තමන්ගේ පූජාව තමන්ගේ හිසට උඩින් තියාගෙන අරගෙන බයි බයි කියන්නේ. හරිද? බයිබලේ වෙනස් වුණේ නෑ. බයිබලේ අලුත් ජීවිසුමේ පරණ ජීවිසුමේ නෑ. ඔය අලුත් ජීවිසුමේ නෑ. දස පරණ තේ නෑ. හරිද? ඔක්කොම තියෙනව කරන්න පළම වෙලාද තියෙන්නේ නෑ. නේද? නෑ මගේ ආපු ප්‍රශ්න එක්කනේ. මගේ මුත් හොඳ හොඳ ප්‍රශ්න අහන මිනිස්සු. දසෙන් කොටස දස පරණ තේ නැත්තේයි කියලා. මං කොහේ එක දස පරණ තේ නැති එකද ඔයාලට තියෙන ප්‍රශ්නේ? ඒක නොදී ඉන්න කොහෙන් හරි මාර්ගයක් හොයාගන්නද දඟලන්නේ. නෑ මම දන්නවානේ මට ඒතරම් හොඳ කටක් නෑ කියලා. ඉතින් යා ටග්ගල ලොක්කුණා මං කිව්වා ඇයි ඔයා බයිබලේ ගොඩක් දේවල් හොයන්න තියද්දි මේක හොයන්නේ මේක දශපණේ නැත්තේ ඇයි කියලා මම පණතක් නෙවෙයි හරි මේක ආබ්‍රහම් උප්පත්ති 14 හෘද සාක්ෂි අනුව මිල්කිසෙදෙක් එක කරා එතකොට දශපණත ලියවිලා නැහැ මොසෙස් සේවයට ඇවිල්ලත් නැහැ මොසෙස් ඇවිල්ලා මේ දශපණතක් ලියන්නේ නැහැ මොසෙස් කෙනේ දශපණත ලියන්නේ මොසෙස් නික්මයාම සහ ද්විතීය කතා හෘද සාක්ෂියේ අනුවයි පූජාවන් අපි දෙවියන් වහන්සේට දෙන්නේ ඒක ඇවිල්ලා මේ ලියලා තියෙන හින්දාම කරන්නේ නෑ අපි. එනිසායික දැස පනතර නෙවෙයි. හැබැයි සබත් දවසේගෙන ලියුවා ඒක අනිවාර්යම ආඥාවක්. ඒක වැඩ කරන්න එපා. ඒක කළ යුතුයි. ඒ වගේම මව්පියන්ට ගරු කරන එක ගැන ලියුවා ඒක අනිවාර්යෙන් කළ යුතුයි. වෛශ්‍යාකම ගැන ලීව හොරකම ගැන ලීව අන්සතු දෙයට ආශා නොවන එක පිළිබඳව ලීව මිනී මරන්න එපා කියලා ලීවා ඒවා භූප නමස්කාර කරන්න එපා කියලා ලීවා අන් දේවතාවන් වලට ඇලුම් වෙන්න එපා මුහුද යට අහස උඩ පොළව යට සුවේ කියන්නේ සූර්ය නමස්කාර කරන්න එපා ග්‍රහ ලෝක නමස්කාර කරන්න එපා වාලම්පුරි නමස්කාර කරන්න එපා මේම ගොඩාක් කැපූ ගස් ඒවා යලමයා පුතේ 10 වෙනි පරිච්ඡේදෙත් ඒ ගැන කතා කරනවා ඒවා කරන්න එපා කියලා කිව්වා දෙවියන් වහන්සේට ඇර වෙන කාටත් හොයන්න එපා නමස්කාර කරන්න එපා ප්‍රශංසා කරන්න එපා ගෞරවයද කරන්න එපා සේවය කරන්න එපා උන්වහන්සේ කිව්ව මමයි ඔබ විමසන ඔබ විනිශ්චය කරන ඔබට කරුණා කරන එකම දෙවියන් වහන්සේ හාලෙලූයා නැෂි බලවන්තයි ආමේ හාලෙලූයා ඉස්සය 54 මොකද කියන්නේ හරි ඉස්සය 54ට අපි යමු මොනා කියන්නේ හාලෙලූයා ඉසය 54 මොනවද කියන්නේ ඔයගොල්ලෝ? ඉසය පොතේ යන්නේ. හරි. ඉසය පතර 54 වෙනි පරිච්ඡේදේ ඔයගොල්ලෝ අධ්‍යයනය කරන්න බලන්න. මම වැඩිපුර ඒක කතා කරන්න යන්නේ නැහැ. මොකක් කියන්නේ දරුවන් බිහි නොකළා වූ ඒ තනත්ති ගීකියන් විලිදුජාව නොවිඳ තනත්ති ගීහඬ නබ්දනග පවත්වන්න. මක්රිසද පුරුෂයෙක් නැති තනත්තිගේ දරුවන්ට වඩා අහතලු තනත්තිගේ දරුවෝ බොහෝයි ස්වාමීන් වහන්සේ කියන සේක අලුත් කිව්චම ගැන මරියතුමිය ගැන ස්වාමීන් වහන්සේ සහ වේසාය සාක්ෂි දෙනවා. මේ කූඩාරම තිබෙන ස්ථානය විශාල කරගන්න. හුණ මේ වාසස්ථානයේ තිග දිගහැරන වළක්වා නොගන්න. ඔබේ නනුව දික් කරගෙන නොබේ ඇන ශවි කරගන්න. දැන් මොනවාද කියන්නේ ස්වාමීන් වහන්සේ කියනවා ආශිර්වාදය බලවත් වෙන්න යනවා. ඔයගොල්ලන්ගේ ජීවිතයේ දර්ශනය විශාල කරගන්න. ස්වාමීන් වහන්සේ බලවත් විදියට මෞංකාරයන්න් වහන්සේ උන්වහන්සේගේ නාමය සේනාවල නාමයයි. ඒ නිසා උන්වහන්සේ ඔබ උසස් කරන්න යනවා. හරි? 10 වෙනි පදේ මොනවා කියන්නේ? 10 වෙනි පදේ දිගට කියව ගන්න මට ඔක්කොම කියන්න වෙලාවක් නැහැ. මක්නිසාද කඳු පහව යන්නේ හෙල්ද සොලවනු ලබන්නේ නමුත් මාගේ කරුණාව නම් නොඹෙන් පහව නොයන්නේය. මාගේ සමාදානයේ ජීවසුම සොලවනු ලබන්නේ
නොඹට අනුකම්පා කරන ස්වාමීන් වහන්සේ කියන සීක මොන දෙවියන් වහන්සේ දෙතන කියන්නේ නොඹට අනුකම්පා කරන්න ඕ ස්වාමීන් වහන්සේ එයාගේ නම බලන්න එක නම හරි බලවත් අනුකම්පා කරන දෙවියන් වහන්සේ හරි අපි අනුකම්පාව ලබන්න ඕන මිනිසයන්ද අපි අනුකම්පාව ලැබිය යුතු මිනිසයන්ද අපි අනුකම්පාව නිසා නොයේද අපි අද මෙතන සිටින්නේ එනිසා මක්නිසාද කඳු නැති වුණත් ඒව සොලවනු ලැබුවත් හරි මගේ කරුණාව නොඹෙන් පහ වෙන්නේ නැහැ. දේව කරුණාව නිසා නොවේද අපි අද ජීවත් වන්නේ. මගේ සමාදානෙ ජීවිසුම නිසා නෙවෙයිද අලුත් ජීවිසුම නිසා නෙවෙයි නොඹලා ඉන්නේ. හරි ඒ සමාදානෙ ජීවිසුම අලුත් ජීවිසුම. ඒ වගේ මේකෙන් හෙලවෙන්න දෙන්නේ නැහැ දෙවන වාස අපි සමග ඉන්නවා කියලා කියනවා. ඒ 17 වෙනි පදේ මොනවද කියන්නේ? නොඹට විරුද්ධව සාධන කිසිම ආයුධයක් සඵල නොවන්නේ. හරි නොඹ විනිශ්චය කිරීමට නොඹට විරුද්ධව නැගිට සියලු දියු නොඹ විසින් වරදට පත් කරනු ඇත. ස්වාමීන් වහන්සේගේ මෙහෙකරුවන්ගේ උරුමය මගෙන් ඔවුන්ගේ ලැබෙන ධර්මිෂ්ඨක මත ඒ ආකාරයයි ස්වාමීන් වහන්සේ කියන. අපට විරුද්ධව කිසිම බලවේ ආර්ථික බලවේගයකට ස්වභාවයේ බලවේගයකට කොරෝනා බලවේගයකට අන්ධකාරයේ බලවේගයකට වැස්ලින් එකකින් එන නපුරු බලවේගයකට අංශභාග බලවේගයකට පිළිකා බලවේගයකට කැල්සියමියා බලවේගයකට රෝග බලවේගයකට නහර පිළිබඳ විශ්නාය පිළිබඳ වැට පිළිබඳ කිසි රෝග බලපෑම ඇති වෙන්නේ නැහැ අපේ ජීවිතේ. හරි මේ දේව මෙහෙන් පස්සේ මම ඔයගලගේ පේජ් එකට මොට්ට කියලා සාක්ෂියක් දරන කාන්තාවක්ගේ සාක්ෂියක් දාන්නම්. ඒක බලන්න යාට එයාගේ ජීවිතයේ ස්වාමීන් වහන්සේ බලවත් දෙයක් කරලා තියෙනවා. ඒක කියෝලා බලන්න ඔයගලම ස්වාමීන් වහන්සේ මොකද කරලා තියෙන්නේ. අදාහ ගන්න බෑ. එයාගේ ජීවිතයේ සිද්ධ ස්වාමීන් වහන්සේ කරලා තියෙන දේ. එයා හිතන මොනවද කරේ? යාත්‍නාව තුළින් වෙච්ච දේ පිළිබඳව ඒ කියන්නේ අපල ඒකේ වෛද්‍යවරයා විශාල වශයෙන් මේ පුදුම දෙයක් වෙනවා. එයාගේ කුඩා කාලේ සිටම එයාගේ කන් වලින් සෑරව ගලනවා. ඒක කුඩා කාලේ ඉඳන්ම යාත්‍තුගේ ජීවිතේ සිරිගන්ධක් වෙනවා, පිනිගන්ධක් වෙනවා. එයා රොන්ඩිසෝරියේ පාසලේ ඉතින් විශාල වශයෙන් කොන් වුණා. අවුරුදු 15ක් වෙනකොට එයාට ඒක දරා ගන්න බැරි වුණා. සමාජයෙන් ආසලෙන් ගෑල් ළමෙක් නිසා විශාල කොන් වුණා. ඉතින් එයා විශාල කල්පනා කරගෙන හිටියා. ඊට පස්සේ ගෙදර ආයතත් මේක තියුණා. එතකොට එයාට ක්ලිනික් ගිය අවුරුදු 15ක්ම කිසිම සුවයක් නැහැ. එතකොට එයාගේ ජීවිතේ එයා ප්‍රයිවට් ගිහිලා චැනල් කරලා හම්බුණාම මොනවද සිද්ධ වුණේ? එයාට ඔපරේෂන් එකක් කරන්න ඕන කිව්වා. ඒක ලක්ෂ ගණනාවක් යනවා. ඒ නිසා ස්කෑන් එකක් කරන්න කියලා එයාට කිව්වා. එතකොට එතනදී එයා සුභාරංචි අහලා එයා පල්ලියකට ගියා. පල්ලියේ සියලු දෙනාම එකතු වෙලා එයා කන්දේ උදෙසා යාත්‍නා කළා. ස්කෑන් එක ගන්න ගියාම කිව්වා වෛද්‍යවරයා වගේ කන්වල ඒ සිදුර වැහිලා නැහැ. සිද්ධ වුණේ කොහොමද කියලා හිතන්නට අනමාරුයි. ඒක මවිත වෙන දෙයක් ඒක. එතකොට එයා මම කිව්වේ මම මේක නෙන්න කලින් එදා හම්බෙලා දුක් හම්බෙලා යනකොට මට එක්කෙනෙක් කේශවංශය ගැන කිව්වා. මම පල්ලියට ගියා යාත්‍නා කරා. එහෙනම් එක්තලින් තමයි මේ දේ සිදු වෙන්නේ නැත්තේ කියලා එයා කිව්වා. එයාගේ ඔපරේෂන් එක සිදු වුණේ නැහැ. අදටත් එයා ලෙඩෙක් නැහැ. බලවත් දේ සිදු වෙන්න තිබේ. බලවත් දේ සිදු වෙමින් තිබේ. ස්වාමීන් වහන්සේ බලවත්යි. නේද? එනිසා උන්වහන්සේගේ අභිමුඛය හරි බලවන්තයි. උන්වහන්සේගේ සුවය හරි බලවන්තයි නේද? උන්වහන්සේ අපි සමග සිටින්නේ. උන්වහන්සේගේ කරුණාව අපි සමග. හරි ඒ නිසා අපිට විරුද්ධව ඔසවන්න කිසිම ආයුධයක් සඵල වෙන්නේ නැහැ. ඒ නිසා එස්තර් 6:13. හරි එස්තර් 6:13. ස්වාමීන් වහන්සේ බලවන්තයි. උන්වහන්සේගේ නාමය පිළිබඳව අපි යාත්‍නාවෙන් උන්වහන්සේ හොයන්න ඕන. උන්වහන්සේගේ මූණ හොයන්න ඕන. එස්තර් 6:13 මොකද්ද කියන්නේ? හාලෙලූයා. හාමාන්ට උන්නා උදේ පිළිබඳව එයා කතා කරේ. තමාට සිද්ධ වුණු සියල්ල තමාගේ භාර්යාව සාරේෂ්ඨ තමාගේ මිත්‍රයන්ට කිව්වේ. එවිට ඔහුගේ උපදේශකයා ඔහුගේ භාර්යාවද සාරේෂ්ඨ කතා කොට උඹට මොරකදේ ඉදිරියේ නුඹ මොරකදේ ඉදිරියේ වැටෙන්න පටන් ගත්තේය. ඔය යුදේ වංශයේ කෙනෙක් නම් ඔහුට විරුද්ධව සිටින්න උඹට බැරි වෙන්නේ. ඔහු ඉදිරියේ නුඹ වැටෙනවා ඇතයි කිව්වේ. මොනවද කරේ? හාමාන් විශාල ප්ලෑන් එකක් කරා යුදෙව්වන්ව මරන්න. හාමාන් ලැහැත්ති කරා යාත්මාවේ නිරහාරේ හමුදා. ඒක රජ සූසන් මාලිගාවෙන් දන් එයා දිගට මේක කළා. ස්වාමින් වහන්සේ ජය දුන්නේ කාටද?
රටේ සැලැස්මටද හාමාන්ගේ සැලැස්මටද මිනිස්සුන්ගේ අදහස අකල්පවලටද හාමාන් හදපු එල්ලුම්ගහයි හාමාන් එල්ලුණා මිස මොරක දෙයට ඔසවන්ට දෙවියන් වහන්සේ ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා තමයි අර පදේ කියන්නේ 17 ඔබට විරුද්ධව හැදෙන ආයුධ නිෂ්පල කරන්නේ මම. එනිසා ස්වාමින් වහන්සේ ජය දෙන්නා වූ තැනන් වහන්සේ, උන්වහන්සේ බලවත් කරන තැනන් වහන්සේ, උන්වහන්සේ ඉදිරියේ බය කියනක ඇති කරගන්න එපා. ඔබට විරුද්ධව කිසි අඳුරු බලවේගයකට නැගිටින්න දෙවියන් වහන්සේ ඉඩ දෙන්නේ නැහැ. කිසි රෝග බලවේගයකට දෙවියන් වහන්සේ නැගිටින්න ඉඩ දෙන්නේ නැහැ. කිසි යක්ෂ සැලැස්මකට දෙවියන් වහන්සේ නැගිටින්න ඉඩ දෙන්නේ නැහැ. අන්ධකාරයෙන් නැගිට දුමාලවල වලට දෙවියන් වහන්සේ ඔබට නැගිටින්න ඉඩ දෙන්නේ නැහැ. නුඹ බලවත් කරන්නා වූ ස්වාමින් වහන්සේ මමයි. නුඹ බලවත් කරන්නා වූ තැනන් වහන්සේ මමයි. හාලෙලූයා. යෙරමයා 1:17 හෝ 18ත් මේ ගැන කතා කරනවා මම හිතන්නේ. 19 යෙරමයා 1:19ත් මේ ගැන ස්වාමීන් වහන්සේ කතා කරනවා. ඔයගොල්ලන් බලාගන්න. යෙරමයා 1:19ත් උන්වහන්සේ කියනවා මම කඩන්ඩ උදුරන්ඩ 1:17 ඉඳන් මම හිතන්නේ කියන්නේ කඩන්ඩ උදුරන්ට බිඳ ගමන්ට ඔබට බලය දීලා තිබෙනවා. හරි, ව්‍යාත්මික සටන ගැනයි මෙතන කතා කරන්නේ. හරි, ඔබ බැන්දොත් කැඩුවොත් විනාශ කරොත් ඒ බලවේග නොඹ ඉගපටිය බැඳගෙන මා නොඹට කියලා කියන්නේ ඒ කියන්නේ මොකද කියන්නේ කියලා බලන උන් ඉදිරියේ ලොකලඹෙන්න පිනිස බලා ගන්න. හරිද? 19 වෙනි පදයෙන් ඔහු නොඹට විරුද්ධව යුද්ධ කරන්න නොඹ තුමෙන් ජය ගන්නට උන්ට බැරවන්නේ මක් නිසාද? නොඹ ගලවන පිනිස මම නොඹ සමග සිටි මේ ස්වාමීන් වහන්සේ. මිනිස්සු අපිව අතහැරලා යනවා. රෝහලට බාර දුන්නා. ඊට පස්සේ කියනවා සිකියුරිටි ඇවිල්ලා යන්න. දැන් වෙලාව හරි කියලා ඔක්කොම දාන යනවා. අපි අහන්නේ තනියම. හරි, ගෙදර ඔක්කොම අපි මැරුණ කියලා දැනගත්තාම මෝචරියට ගියාවට යනවා. ඊට පස්සේ මල්ශාලාවට යනවා. ඊට පස්සේ දවස් 3-4 ගෙදර තියාගෙන අඬලා කනත්තට දාලා අපෝ හැරිලා යනවා. 4 දෙනෙක් හරි 6 දෙනෙක් හරි කරගහගෙන ගිහිල්ලා එක්කෙනෙක්වත් ඒක බාර ගන්න නැතුව අපෝ ඔක්කොම එනවා. එන්න පස්සට එතකොට ස්වාමීන් වහන්සේ විතරයි අපි සමග සිටින ගලවන්නේ හැම වෙලේම. අපේ විපත්තියේදී, අපේ දුකෙහිදී, අපේ අමාරුකම, අප රෝගයේදී, අපි අමාරුවේ ඉන්න විට ස්වාමීන් වහන්සේ සමග අපි සමග සිටින්නේ. මිනිස්සු අපිව අතහැරලා යනවා, සමාජය අප අතහැරලා යනවා නේද? හරි, ස්වාමීන් වහන්සේ සමයි අපි සමගින් අපිට තියෙනකොට ගොඩක් මේ දැන් ඔය මොන හරි ටිකක් දිනු වෙලා ඉන්නවා නම් මිත්‍රිය වට වෙලා ඇති, යාළු වැට වෙලා ඇති. ඕ නේද? ඔයගොල්ලන්ට කියන්න එපා ගොම් ෆෝම් වෙන්න එපා නේද? ටිකක් ඔය ගොඩක් අයට නැති දේවල් ඇති වෙනහම සමාජයේ වාණින් මචං ඔබට මරණාධාර සමිතියේ සභාපතිකම දෙන්න යනවා. ඔබ ඒකට සුදුසුයි කියලා ඇදලා ගන්නවා. ඔබට පුළුවන් ගම වෙනස් කරන්න ඔබ කතා කරොත් හරි කියලා ෆෝම් කරනවා. ඉතින් වැඩි ෆෝම් කියලාත් අපි කියනවා වට. නැත්තම් ගොම් ෆෝම් කියලා කියනවා. නැත්තම් අපි විවිධකාර සමාජයේ වට දන් තියනවා. හරිද? මෝර කරනවා කියලා කියනවා. හරිද? ඕගලම ඔය මෝර වෙන්න යන්න එපා. ඕගලම මේ දෙවියන් වහන්සේගේ දේ හිර කරගන්න එපා. ඕගොල්ලෝ ඊට පස්සේ මොනාක් කරන්නේ? සම්බද්දවසේ සමිතිය දානවා. ඊට පස්සේ විවිධ දේවල් වලට ඔබ අහු වෙලා ගිහිල්ලා ඉවර වෙලා ස්වාමීන් වහන්සේ ඔබට කරන්න බැරි දේවල් කරන්න සිද්ධ වෙනවා. නොකරන දේවල් ස්වාමීන් වහන්සේත් එක්ක ඉන්න. ස්වාමීන් වහන්සේ එක්ක ඉන්න. ස්වාමීන් වහන්සේ එක්ක ඉන්න කියලා තමයි උන්වහන්සේ කියන්නේ. හාලෙලූයා. මේ මිනිස්යන්ගේ ප්‍රශංසාව ලබන්න එපා, මිනිස්යන්ගේ ගෞරවය හොයන්න එපා, මිනිස්යන්ව සතුටු කරන්න එපා, දෙවියන් වහන්සේව සතුටු කරන්න. දෙවියන් වහන්සේගේ අසමෝය හරිව තිබෙන දේ කරන්න. උන්වහන්සේට නමස්කාර කරන්න, උන්වහන්සේට සේවය කරන්න, උන්වහන්සේට භක්තිවන්ත වෙන්න. උන්වහන්සේගේ මූණ අපෙන් සංගවාගන්නේ නැහැ, අපි තමයි සංගවාගන්නේ. උන්වහන්සේ අපි සමග සිටිනවා. හාලෙලූයා. යස්. නෙහෙමයා 1:11. හරි, මේ පද ඔයගලන්ට හොඳ ආශිර්වාද පද නිදාගන්න නැතුව අහගෙන ඉන්නවනම් ගොඩක් පුරුෂය ස්වභාවයෙන් නිදි නැත්නම් ආත්මික නැ නැත්නම් ස්වභාවයෙන් නැ හිරසේ ගොඩට භාර්යාව ගහනවා, රණ්ඩු කරනවා, දුවනවා, බත් නැ ගෙදරිනකොට තේ නැ වායති දිවිණ වාසිරී කී කරුන්නේ නැතුන ඔයාගේ යුද්ධකේ වල නැති වෙන පුරුෂයාවත් ඒ වගේ කරනවා නම් ඔයගලන්ට ඒක සිද්ධ වෙන්න යනවා. අහෝ ස්වාමීන් වහන්සේ, ඔබගේ මෙහෙකරුවගේ යාත්‍නාවට ඔබගේ නාමය කෙරේ බයිපාස් වෙ සිටීමට ප්‍රියවන ඔබගේ මෙහෙකරුවන්ගේ යාත්‍නාවටත් ඔබගේ කන්‍යම අද ඔබගේ මෙහෙකරුවාට සපලේදී මිනිසයන් ඉදිරියට කරුණා ලැබෙන සැලසුව මැනවයි මම වනාහි රජුගේ ප්‍රාත්‍රධාරියව සිටිය. රජගෙදරත් මෙහෙමයි යාත්‍නා කර, අපි අපේ ගෙදර යාත්‍නා කරන්නෙත් නෑ. හරි, ඔහු යාත්‍නා කරා ඊශ්‍රායෙල් දෙවියන් වහන්සේට. ඔහු යාත්‍නා කරා නැවත පෞර ගොඩනගන්න ඕන කියලා. ඔය යාත්‍නා කර දෙවියන් වහන්සේගේ රාජ්‍ය නැවත ස්ථාපනය කරන්න.
යාත්මවට දෙවියන් වහන්සේ කරුණාව දුන්නා. ඔහුගේ පසුතැවිල්ලට දෙවියන් වහන්සේ කරුණාව දුන්නා. ඔහු 6 වෙනි පදේ ඔහු පසුතැවිලි වෙනවා පියවරුන්ගේ පාපය ගැන. ඒ වගේම ඔහු යාත්මවට ඔහු වරදි කරපු රෑදාවල් කරනව කන්නලව් ගැන ඔහු කන්නලව් කරනවා. ස්වාමින් වහන්සේ ඔහුට උපකාර කරමින් 7 වෙනි පදයේ ඔබට විරුද්ධව දූෂ්‍ය ලෙස ඔහු අපි මේවා කරන්නේ. 6 ඉඳන් අපි කියවුවොත් ඔයගලට 11 දක්වා මුළු පරිච්ඡේද කියවත් කමක් නැහැ. ස්වාමින් වහන්සේගේ නිර්හාර යාත්මවට කෙයි තරම් බලවත්ද? ද කවුද නිර්හාර යාත්මවන් වල මේ කාලේ සිටින්නේ? ඉන්නේ යන්නේ ස්වාමින් වහන්සේ ඔබගේ යාත්මවට උත්තර දෙන්න යනවා. එනිසා උන්වහන්සේ අපි සමගයි. හරි හොසේ 4 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය. හොසේ 4 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය. හාලෙලූයා. හොසියා පොතට හැරිලා යන්න ඔබ. හොසියාව එක්ක කියන්න. මොකද කරන්නේ? දැන් මම ඔබට පෙන්වන්න යන්නේ. මාගේ සිනේක දැනගැනීම නැතිකමෙන් නැස්ති වී සිටිද? මොකක් ගැන දැනගැනීමද? සමාජය ගැන දැනගැනීම ඇත, වෛද්‍යවරු ගැන දැනගැනීම ඇත, සර්ජන් කීයට දෙන්නේ, වීඕජී කීයට දෙන්නේ, අරකයි මේකයි ඔක්කොම දැනගැනීම ඇති. හරි. වෙන මුදල් ගැන දැනගැනීම ඇති, විවිධකාර පොත්පත් කියවලා රට ගැන දේශපාලනික ක්‍රම ගැන දැනගැනීම ඇත. හැබැයි බයිබලයේ කරන ඔබට දැනගැනීමක් නැතිනම් ඔබ විනාශ වෙනවා. නැස්ති වෙනවා කියලා කියනවා. එතනයි කියන්නේ මාගේ සෙනඟ බයිබලෙ මාගේ වචනේ ගැන ඒ තරම් කල්පනා කරේ නැහැ. එනිසා උනාහත් විදිහට දැනගැනීම එපා කරන නිසා මට පුජ්‍ය කිරණ මත එපා කරන ඔබේ දෙවියන් වහන්සේ ගිවස්තාව මත කරන නිසා මම ඔබේ දරුවන් මත කරේ. බලන්න හානි තුනක් වෙයි. එකක් දැනගැනීම නැති වෙන. දෙවියන් වහන්සේගේ දැනගැනීම එපා කරන විට අපට දැනගැනීම නැති වෙනවා. ඒ වගේම දෙවියන් වහන්සේ එපා කරන නිසා අපිට තියෙන කැඳවීම නැති වෙනවා. ඒ වගේම දෙවියන් වහන්සේගේ විවස්ථාව මතක නැති නිකල නිසා අපේ දරුවන් දෙවියන් වහන්සේට මතක නැති වෙනවා. ඔව් ස්වාමීන් වහන්සේ මොකද කරලා තියෙන්නේ කියලා බලන්න. ශාස්. හාලෙලූයා. අනිවාර්යෙන් බයිබලයේ අවුරුද්දකට වතාවක් ඔබ කියවලා නිම කරන්න ඕන. මං හිතන්නේ මේ ස්ථානින් කිසි කෙනෙක් එක කරනවා ඇති කියලා. ලොක්ඩවුන් කාලේ කියවන්න ගත්තා නම් වලට කියවලා ඉවර කරන්න. හරි. ස්වාමීන් වහන්සේ ඔයාලට කියන්නේ මොනවද? අනිවාර්යෙන් එක වතාවක් අවුරුද්දට එක වතාවක් බයිබලයේ ඔබ කියවන්න ඕන මුල සිටම අගට. ඔබ කියවාගෙන ගිහලා 6-7 වතාවක් ඔබ කියවලා වැඩි නම් මේ වෙන විට ඔබට මහා බලවත් දැව දැන ගැනීමක් ඇති. නැත්තම් ඔබ නාස්තියකට යනවා ඇති. සමහර විට දේශනා වහනකොටත් පල්ලියේ නිදි බෙල්ල කඩාගෙන කුකුල්ලෝ වගේ. සමහර පිරිබිකි දැනුත් ඉද මන්දා. සමහර පිරිමි කීප දෙනෙක් ඉන්නවා ඒගොල්ලෝ වැඩේ නිදිනේ. හැබැයි දේශනාව ඉවර වෙලා එළියට ගියාම පුදුමාකාර විදිහට ඒගොල්ලෝ ජොලිත මත්කමක් තියෙනවා. පුදුමාකාර විදිහට හන්දියට ගියාම පුදුමාකාර දේවල් කතා කරන්න පුළුවන්. කිසිම නින්දයාමක් නැහැ උපදූප කැන්සියත් එක්ක. කිසි අනවශ්‍ය වීඩු කරන තැන්වල නින්දයාමක් නැහැ. එළි වෙනකන් උනත් මලගෙවල් වල ඉඳී තේ තාදායි මෙන්න විනාඩි 45 දේශනාව ආවා නම් මහා කිඹුල්ල වගේ නිදාගෙන ඉවරයි. එතෙ කිසිම ආත්මික වර්ධනයක් නැහැ, සපලත්වයක් නැහැ, ස්වභාවේ දරුවෝ දකින්නේ සාත්ත ස්වභාවේ නිදි, ආත්මික විහිළු මිනිසෙක් විදියට. එතකොට පවුලේ අය දකින්නේ දේවන වචනයට ගරු කරන නැති තාත්ත විහිළු ආගමක් අදහන මිනිස්. ඉතින් දෙවියන් වහන්සේ සපලත්වයට එන්න බෑ, දරුවෝ කියන දේ හරිය නැහැ කියලා කියන්නේ. ආත්මික ඔබ විහිළුවකට පත් වෙන විට ඔබගේ ජීවිතයේ විවිධාකාර පැතිවලින් විහිළුවට පත් වෙනවා. එනිසා දැනගැනීමක් නැහැ කීකේකයි. දැනගැනීමක් නැති පුජ්ජලෙක් විදියටම දකින්න ඇති. මිනිස්සු. ඇයි දන්නවද? දේව වචනය තුල ඔබ කරු කරේ නැත්නම් ඔබ ජීවිතේ ඉදිරියට යන්න අමාරුයි. අවසාන පදේ හබක්කුක් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 16 සිට 19. මාෂු විට මාගේ බඩ කැළඹුණේ මාගේ හඬට ඒ හඬට මාගේ තොල් වේවුලුවේ මාගේ ඇටවල දිලිම පැමිණ මාගේ ධනේෂ් වැටුනේ. එහෙත් අපට විරුද්ධව යුද්ධ කරන සෙනඟ නැගී එන විපත්ති දවසේදී මට නිශ්චලය ලැබේ. හරි බලන්න ඔහු කියනා උදේ. හරි හබකුක්. හරි මගේ බඩ කැළඹ වෙනවා, මගේ තොල් වෙවුලනවා, මගේ ඇටවලට වෙවිලීමක්, මගේ දණේ සිවුලනවා. මට දෙවියන් වහන්සේගේ වචනය තුල ජීවත් වෙන්න එනකොට මම මේ හරි කැළඹ වීමකට, හරි බයකට, හරි වෙවුලුමකට දක් වෙනවා. නේද? සබහරයි කියන්නේ සබහව වදයක්.
තවත් දවස වදයා දේශනාව වදයා සේවය වදයා කියලා කියන්නේ ඒ වාගේ අය කියන්නේ දන්නේ නැහැ ඒකලගේ තියෙන යහපත පිළිබඳ බඩ කැළඹ වෙනවලු ඈ තොල් වෙවුලනවා ඇටවල දිරීම ධනේෂ් වෙවුලනවා ඒත් හැබැයි ඊගාවදී කියන බාන ඒත් අපට විරුද්ධව युद्ध कर सेनगे नेगेटिव विपत्ति दावसे वेन कोट मट निश्चल कम पैमिने कम आओ दे देवी अनुहार से दुआ चने के सुई में विपत्ति यक मट इन्ने देव भाई बाती इन जीवत इन प्रेम अंत सहुदर सहुदर इन्ने काव दाकत उबे दोर ट्वेल विनाश यक विपत्ति यक ऐतुर वेल इन्ने स्वामी वहां से आप इस මිනිස්සු සාක්ෂි දරනවා නයා උඩ හිටගත්ත නයා කෑවේ නෑ පොළඟ උඩ හිටගත්ත පොළඟ කෑවේ නෑ මම බැලුවා රෑ බල්ලකොට පොළඟගේ ඇතුලේ ස්වාමීන් වහන්සේක මරන්න බට ශක්තිය දුනා මම බැලුවා සර්පයන්ව මාව විනාශ කරන්න යක්ෂය ඇව්වා මම සර්පයන්ව විනාශ කරා වස්සංගතය හතර වටේ ආවා ස්වාමීන් වහන්සේ මාව ආරක්ෂා කරා විනාශේ දේවල් මාව වට කරා දෙවියන් වහන්සේ මාව ආරක්ෂා කරා හරිද ස්වාමීන් වහන්සේ විපත්ති එන්න දෙන්නේ නැහැ. ගීතාවලිය 91 කියන්නේ ඒකයි. ස්වාමීන් වහන්සේ මා සමගන. උන්වහන්සේ මා වාරස. ස්වාමීන් වහන්සේ මා සමගින් නම් දේව වචනේ සමග ජීවත් වෙන්න ඕන. හරි 17 වෙනි පදයේ සහ ඒකෙන් දැන් කියවමු අපි. මක් නිසා දත්තික්කා ගාල දළු නොලෑවත් මුද්දික වැල පළ දාවක් නොතිබුණත් ඔලිව ගසේ පළහට නොගත්තත් කෙත් වලින් භෝජන නොලැබුණත් ගලේ නෙළු බැටු පැටළු හැල සිද්ධ දමනු ලැබුවත් පට්ටි වලින් ගවයන් නැතුව ගියා මම වනාහි ස්වාමීන් වහන්සේ කෙරේ සන්තෝෂ වන්නෙමි හරි අපි කිව්වානේ පටන් ගත්තේ මතෙව් හයෙන්නේ දවසේ කරදර දවසට සැහැ කියලා එනිසා අර 17 වෙනි පදේ කියන යම් දේවල් මේ රට තුල දේශය තුල සිදු වුණා अरे अतिक अगहव मुद्दिक वेल ओली वगस एवगेम केत्तल एवगेम गाले मेवा मोनवा प्रश्न ऐति उना मम 18 वेनी पदे अनु जीवत वेन्न उना मम वनाहि स्वामीन वहांसे केरे संतोष वन्नेमि मागे गेलवीमे देवियन वहांसे केरे मम प्रीति वन्नेमि देवियन वहांसे ओबट दिदा तिबेन मे संतोषे सा प्रीतिय मेकट प्रथम प्रेमे संतोषे प्रीति किन ओब यक्षात्म रोग वेला ओब कवधरि स्वभावट अविल ओब पळवेनी निदहास वेच्चि दवसे ओबट लबुनु प्रीतिय सतुट समाधाने ओब मरणकम ओब स्वर्गेट यनकम एक इदा वगे अदत तियागन्न एक वट्टंडे यक्षयट इड देन्नेबा වේදරුවන්තුල කලහස්කම්බ ජීවිතය තුල කලහස්කම්බ මේකිනිකා තුල කලහස්කම්බ මේ ජීවිතය අගාධින් දයන්හසේ ගොඩගත්තේ ආස්කම පිළිබඳ ඔබ දෙවියන් වහන්සේට හැම උදෑසනම කරන හිටලා ප්‍රශංසා කරන්න ධනින් ඉඳ ප්‍රශංසා කරන්න උන්වහන්සේට ගෞරවය දෙන්න උන්වහන්සේ නමස්කාර කරන්න උන්වහන්සේ ඔබට විලිදු ජාව වේලාවේදී දරුවෝ ලැබෙන වේලාවේදී දරුවෝ ආරක්ෂා කරගෙන ඔබට අලින්ගේ වඩසතුන්ගේ ගේවාගේම සර්පයෙන්ගේ එවගේම හම්බුණ දරුවන් ලෙඩි විලා ඇවිදින්න බැරුව එවගේම කොර වෙලා ඒ වාගේ දේවල් වල ඔබගේ දරුවෝ ඔබ ගොඩ වෙලා තියෙන ඒ දරුවන්ට නිතරම කියන්නේ අද ඔය ආරක්ෂාව කරන ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේ නිසා වරද්ද ගන්න එපා ඉදිරියේදී යක්ෂයාගේ ජීවිතය නැත්තම් ඒ ජීවිතය තුල තිබුණ දේ වාගේ දරුවන් දෙන්න පුළුවන් ඒ නිසා පාරම්පරික ශාපය බිඳෙන්න නම් අපි ධනසේ තුල ඉන්න ඕන දුව පුතා අපි ධනසේ අභිමුඛේ ඉන්න ඕන ධනසේගේ පහමුල අපි ඉන්න ඕන ධනසේගේ කරුණාව අපි අත්දකින්න ඕන නැවත ස්වාමින් වහන්සේව අපට නපුරක් නොකරන්නේ කරන්නේ නැහැ දෙවියන් වහන්සේ නපුරක් කරන්න යන මුත් යක්ෂය අපිට නපුරක් කරන්න ඉඳ සැලැස්සේ දෙවියන් වහන්සේගේ රැකවරණය අපෙන් ගියොත් පුතා දුව ඒ නිසා අපි දෙවියන් වහන්සේ රැකවරණය තුල හැමදාම ඉන්න ඕන කියනවා ඒ වචනේ ඔබටත් ඔබේ දරුවන්ටත් කියලා දරුවන් හාස්කම සොඩි කාලේ වෙච්ච එක දන්නේ නැහැ ඔඩක් හිතුවක්කාර විදියට ඔහේ යනවා ඇති උඩඟුකම තුල ආහංකාරකම තුල දැන ගැනීම තුල පිස්සු වාගේ යනවා ඇති නමුත් ඔබ කියන්නේ පුතා ඔය ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේ නිසායි දුව ඔය ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේ නිසායි ඔබගේ අම්මා නටනවා නම් ඔබ අම්මට කියන අම්මා කකුල් දෙකෙන් හිටගෙන ඉන්නේ දෙවියන් වහන්සේ නිසායි නැත්තම් ඔයාට ඉඳ හම්බ වෙන්නේ නැහැ ඒ වාගේ වාක් කියලා දෙන්න නිතිය කතාවේ කියන හැම කියලා දෙන්න පුරුෂයාවශෙල්ලන් දාගෙන එනවා නම් දැන් ගුණගුක මොනිෂා සාක්කුවේ දහක් වල තියෙන නිසා අ කියන්නේ දෙවියන් වහන්සේ වාගේ ආශිර්වාදේ වැහුවොත් වාට යන්න බෑ දෙවියන් වහන්සේ ඔයාව ලොක් කරොත් වාට ලැබෙන්නේ දෙයක් නෑ ස්වාමීන් වහන්සේ දික්කල අත කාටවත් නමන්න බෑ හැබැයි ස්වාමීන් වහන්සේ නම ගන්න පුළුවන් එනිසා මගේ ජීවිතේ ශපලත්වය දෙන්නා වූ ගීතාවලි විසිතුලේ තියෙන මගේ එඩේරා වන දෙවියන් වහන්සේත් එක්ක මං ජීවත් වෙන්න ඕන. උන්වහන්සේ නිල්සන ගොදුරු බිමට මා ගෙන යනවා.
එදවිය වහන්සේ තමයි මංගෙනයන්නේ. අස්තික ගහ පල නැලුව නැතුවට කමක් නෑ, ඔලිව ගහ පල දැලුව නැතුවට කමක් නෑ, කෙත්වලට ප්‍රශ්න වුණාට, ගවරලට ප්‍රශ්න වුණාට, රටේ සාගතයන් නියන් වර්ෂාව නාවට ප්‍රශ්නයක් නෑ. දෙවියන් වහන්සේ මා සමකට. මම මොකටද බය වෙන්නේ? හාලෙලූයා. එනිසා ස්වාමීන් වහන්සේ එක මේ ද්විතීයික කතා පොතේ මං හිතන්නේ කියන්නේ ඒ පදේ කියලා ගන්න. ස්වාමීන් වහන්සේ කෙරෙහි බය බත්තියෙන් ජීවත් වන්න. එතෙන් ස්වාමීන් වහන්සේ එක බය බත්තියෙන් උගන්වන්න, දරුවන්ට උගන්වන්න කියලා කියනවා නේද? ඒක ඇසෙන්නේ සලස්වන්න කියලා කියනවා. හරි. ඉතිහාසයේ නම් දෙවියන් වහන්සේ කරපු දේ ගෙදර ඔබ මේ කියන්න ද්විතීය කතාවේ 4:10 නේ. හරි කියන්න කියලා කියනවා. ඒ දරුවෝ දන්නවද ඔබේ ජීවිත වෙච්ච සාක්ෂි? දරුවෝ පොඩි කාලේ සුව වෙච්ච ලෙඩක් වතෝන් දැන් දැනගෙන ඒකරවක් ගරු කරගෙන ඉන්නවාද? සමහර දරුවෝ සබත් දවසේ නෑ, දශක කොටස කරනවා. හැබැයි කියනවා මලව සාක්ෂියක් කුඩා කාලේ හින්දා දෙවියන් අතර ජීවත් වෙන්නේ කියන වෙන කවුද සාක්ෂිද? ඉතින් දරුවා දන්නේ නැත්නම් වැඩක් නෑ නේ ඒක ගැන. ඒක කිසිම පැවැත්මක්වත් ඒක කිසිම මහිමයක්වත් දෙවියන් වහන්සේට යන්නේ නෑ නේ. යා මේ වීකින් ඉනාශ වෙනා ඉදිරියට ගිහිල්ලා යා සමහර විට ඒ ඉදිරි කාලයේදී ආය වෙන රෝගයකට මුහුණදී. මොකද හේතුව තාම ස්වාමීන් වහන්සේ මුල් දෙයට නමස්කාර නැත්තම් එයාගේ පරම්පරාවට ගලාගෙන යන බාරේදී. අපි දෙවියන් වහන්සේත් එක්ක සිටින්න ඕන, උන්වහන්සේගේ අභිමුඛයේ සිටින්න, උන්වහන්සේගේ පාමුල සිටින්න ඕන, උන්වහන්සේට කියන දේ, උන්වහන්සේගේ ඒ බලවත් වරණාව ඒ අපි අපේ පවුලට කියලා දෙන්න. එතකොට තමයි ස්වාමීන් වහන්සේ අප සමග සිටින්නේ. ඒකම ගොඩක් ඔයගොල්ලෝ කියවලා බලන්න. ඒකේ ගොඩක් දේවල් තිබෙනවා. මට ඒක කරන්න වෙලාවක් නැහැ. කලිෂේණ පදේ විවිධ කාර දේවල් සුභ සිද්ධ වෙන පිණිස ස්වාමීන් වහන්සේ සදාකාරී ඩිකර දෙන පිණිස උන්වහන්සේ මොකද්ද කියන්නේ කියලා. උන්වහන්සේගේ 50 ආඥා පවත්වන්න උගන්වන්න කියලා 40 පදේ කියවලා බලනවා. සුභ සිද්ධ වෙන පිණිස ස්වාමීන් වහන්සේගේ සදාකාලය ජීවනයේ ඔබේ පවුලට අයිම වන නොවන පිණිස ඔබ ඔබේ දරුවන්ට යහපත කියලා කියන්නේ. ඔබේ පස්සේ ඔබේ දරුවෝ මේ ආගම අර යන තැනක හද ඉන්නවද? ඒ ගැන කල්පනා කළා. නැත්තම් ලෝකේ රැලි වලින් විනාශ වෙනවා. අන්තිම එක පදේ කියමු අපි 19. ස්වාමී යෙහවක් වහන්සේ මාගේ බලය. උන්වහන්සේ මාද පාද මොදිරිගේ පාදවලට සමාන කොට මාගේ උස ස්ථානයේ පිට යන්න සලසන. ස්වාමීන් වහන්සේ කවදාක්වත් පල්ලෙහෙන් අපිව ගෙනියන්නේ නැහැ. හරිද ඒරිෂා? මේ මං හිතන්නේ යෙසායා පොතේ කියනවා අපිට ස්වාමින් වහන්සේ අපි උසස්සන්දඹට ගෙනියනවා නේ. යෙසායා 40:31 වෙන්නේ නැති 29 ඉඳන්ම කියනවා. උන්වහන්සේ අපි උසස් මට්ටමින් ගෙනියන්නව දෙවියන් වහන්සේ. රාජාලියා මෙන්න උසස් මට්ටමේ. උන්වහන්සේ අපිව ගෙනියනවා. අපේ ජීවිතේ බලවත් දේ කර තිබේ. බලවත් දේ වෙන්න තිබේ. බලවත් දේ සිදුවෙමින් පවතී. ස්වාමීන් වහන්සේ කෙරෙහි බලා සිටින්න උතුම්ගේ ශ්‍රවේ මේක අපිට කටපාඩම් පාඩ පදයක්. සාරිවිය අලුත් කර ගන්නවා. රාජාලිමින් පියාම නගින්න දුවන්නේ හෙත් වෙහෙසෙනවන්නේ. එවිදුනේ හෙත් කලන්තරගෙන. තිස්සනි පදි කියනවා. තරුණ සිංහය පවා වෙහෙසව කලන්තව යවුනේ මුරිමන් වැටෙන්න පුළුවන්. හැබැයි උන්වහන්සේ දේශ බලා ඉන්නවා. අවදාකට වැටෙන්නේ නැහැ. මාසේ ජය දෙන දෙවියන් වහන්සේ. හාලෙලූයා. ආමෙන්. මාසේ ජය දෙන්නා වූ දෙවියන් වහන්සේ. ආමෙන්. හාලෙලූයා. මාසේ ජය දෙන්නා වූ දෙවියන් වහන්සේ. හාලෙලූයා. දැන් අපි ප්‍රශංසා කරමුද අපි? ආමෙන්. ටික වෙලාවක් මාසේ ඔයාලට දුන්න ජය ගැන ප්‍රශංසා කරන්න. හරි ඔයගලන්ට දුන්නා වූ ජයගන දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. ටික වෙලාවක් ඔයගලන්ට දුන්න ජයගන දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. හරි ඔයගල ඉන්න තැන් වල දයත්ව සොර කියන්න. අද වෙනකන් ඔයගල ජයග්‍රහණය ලැබලා තියෙන තැන් ගැන ප්‍රශංසා කරන්න දෙවියන් වහන්සේට. හාලෙලූයා. වහන්සේ අපට ජය දුන්නා. විමෝර්ක දෙවි වගේ ජයගත්ත තැන් තියෙනවා. හාමාන් වගේ යක්ෂය අපි විනාශ කරන්න එක එක එල්ලුම් ගස් හදන්න ඇති. ඔය දෙවියන් වහන්සේ අපට ආශිර්වාද. නිරහර යාත්‍රාවලින් අපිට මොන තරම් මුස්තර ලැබිලා තිබෙනවා. අපට ලැබුණු අනාවැකි දෙවියන් වහන්සේ මොන තරම් ඉෂ්ට කළා තිබෙනවාද. දෙවියන් වහන්සේ අපට දීලා තිබෙනා ওই ආශිර්වාදේ පිළිබඳව දෙවියන් ආශිති කරන්න. කිසිවක් නැතුවයි මං ආවේ නේද? උන්වහන්සේ අපට තියලා දී තිබෙනවා.
එකට යාකොබ් කියන්නේ කණ්ඩයි අඳින්ඩයි දෙනවා නම් මම සියල්ලෙන් දෙනේවෙන් දසෙන් එකක් ඔයාට දෙනවා කියලා උපත්ති 28. හැබැයි මගේ දීම පිළිබඳව මට වැරදුණු තැන් ගැන පසුතැවිලි වෙනවා. දසයෙන් කොටස කනවා නම් ඒක දරුවාන්ට කවනවා නම් පසුතැවිලි වෙනවා. ඒ විශ්වාසවන්ත භාවය සමහර අය දසයෙන් කොටස දෙනවා. හැබැයි ලෙඩ දුක කදිච්චහම දෙනවා. ආයෙ කනවා. ආයෙ ලෙඩ දුක කදිච්චහම දෙනවා. ආයෙ කනවා. ආයෙ මාසෙකට දැන් අද දේශනාව ආන හෙට වෙනස් වෙයි. ආයෙ වාසිකයේ පරික්ෂාවෙන් පරදීනවා. ඒක නෙවෙයි වින්ඩෝන. සමහර අය මංගාවට පාවිල පසුතැවිලි හොද හොද මඩේ දැම්ම වාගේ තමයි. හැමදාම කටින් විතරයි හදවත වෙනස් වෙන්නේ නැහැ. සිත වෙනස් වෙන්නේ නැහැ. සිතුවිලි වෙනස් වෙන්නේ නැහැ. ආකල්ප වෙනස් වෙන්නේ නැහැ. ලෝභකම වෙනස් වෙන්නේ නැහැ. වැරදි වැටහීම වෙනස් වෙන්නේ නැහැ. මමත්වයේ වෙනස් වෙන්නේ නැහැ. උඩඟුකම වෙනස් වෙන්නේ නැහැ. අහංකාරකම වෙනස් වෙන්නේ නැහැ. පසුතැවිලි වෙන්නේ. ස්වාමීන් වහන්සේට කියන්න යටහත් වෙලා මාව වෙනස් කරන්න ස්වාමීන් වහන්සේ. බිරිඳට චෝදනා කරනවා, දරුවන්ට චෝදනා කරනවා, පුරුෂයාට චෝදනා කරනවා, සභාවට චෝදනා කරනවා, අසල්වාසීන්. ඔබ ස්වාමින් වහන්සේගේ මූණ හොයන්න පසුතැවිලි වෙලා දෙවියන් වහන්සේගේ මූණ හොයන්න. උන්වහන්සේ ඔබට ආශිර්වාද කරන්න යනවා. ඒ දීම පිළිබඳව තියෙන තැන්වල. ඒ වගේම කීකරුකම ඔබට නැති තැන්වල පසුතැවිලි වෙන්න. ඇද මේ බයිබලේ කියවුවේ නෑ. බයිබලේ කියවන්නේ මම බොරුකාර ජීවිත, බොරු ආත්මික ජීවිතයක් බෑ. රටේ රස්තියාද යනවා. ඒ වගේම මම අන්‍ය ජාතික අය සමග විශාල මේ දේවල් වලට මහන්සි වෙනවා. හැබැයි මම බයිබලයට දේව රාජ්‍යයට තේසන මහන්සියක් වෙන්න කැමති නෑ. ඒක මම පදයක් විදියට දකිනවා. පසුතැවිලි වෙන්න නේද? ස්වාමීන් වහන්සේ මොකද්ද ඔයගලන්ට කියන්නේ? ඔයගලම ජීවන් වහන්සේ සමග මාර්ග දෙකක ඉන්න එපා කියලා කියනවා. එක මාර්ගෙ ඉන්න ඕන කියලා. සමහර අය සභාවෙත් ඉන්නවා. ඥාතිත් එක්ක ගියාම වැරද්ද අහනවා. ඉතින් එක එක දේවල් වල වැරදි මතයන් තුල ජීවත් වෙනවා. ස්වාමීන් වහන්සේ ඔයගලන්ට කියන්නේ මොකද? උන්වහන්සේගේ පාමුලට එන්න, උන්වහන්සේ ඉදිරියේ පසුතැවිලි වෙන්න, උන්වහන්සේගේ මූණ හොයන්න, උන්වහන්සේව ඉදිරියේ හරි දේ කරන්න. පසුතැවිලි වෙන්න. හරි හරි දෙය කරන්න. යාත්‍නා කරනවා නම් ඒක හරියට කරන්න. පෞල් යාත්‍නාව නැත්තම් ඒක හරියට කරන කා ගන්න. බයිබලයේ මෙනෙහි කරන්නේ නැත්තම්, ඩිවෝෂන් කරන්නේ නැත්තම් ඒකට නිදහසට කාරණා කියන්න එපා. ඒක කරන්න පටන් ගන්න. උදේ ඉඳන් රැ වෙනකන් නිදියනවා නම් ඒකෙන් ඇති වෙන පළක් නෑ. හරි. සමහර අය ඔයාලගේ බයිබලෙ පිළිබඳව ස්ටඩි කර දකින්නකට හරි දුකයි. බයිබලේ පිළිබඳ උනන්දුව ගැන දකිනකොට හරි කනකාටුයි. ඒකට දෙන ගෞරවය දකින විට හරි දුකයි. ඇයි? සබත් දවස් සමහර අය කඩනවා. සමහර මේ මෙනෙහි කරන්නේ නැහැ, කියවන්නේ නැහැ, ඩිවෝෂන් පොත් නැහැ. ඒක මුල් කාලේ තිබුණා. දැන් ඒවා ගැන විශාල ඇටීමක් පසුතැවිලිය. ඒ නිසා බයිබලයට කරුණ කරන නිසා කීකරුකම නැති නිසා පවුල තුළ අසමාදානෙ වැඩි වෙනවා. යටහත්කම නැහැ. හරි, පූජාවට තිබුණු සැලකිලි නැහැ. මං අර කිව්වානේ දෙන්නේ එක්කෙනෙක්ව කාටත් හරි ඒක හදන්න දීලා යන්නම් කිව්වා. තව කෙනෙක්ව කිව්වා හදලා ඉවන්න කියලා. මං ඒ දෙන්නටම කියන්න උදේ වන්න එපා. ඔබ එන්නේ නැතුව මුකුත් ඉවන්න එපා. මෙතන එහෙම ටැන්සලක් කරන්න අපි බලාපොරොත්තු වුණා. එනවා නම් අරගෙන එන්න, නැත්තම් ඔයා එන්න. අවුරුදු ගාන මේ මාස ගාන පස්සේ සභාව පටන් ගත්තා නම් ඒකටත් එන්න ටිකක් අමාරු. සමහර අයට දැන් අදහස ඇවිල්ලා ඇති යක්ෂයාව සභාවට ඇවිල්ලා කොරෝනා හැදෙයිද නැහැ. ලෝකෙ හැමතැනම රවුම් ගහනකොට දෙවියන් වාසය බේරපු දෙවියන් වාසය සභාවෙන් කොරෝනා හදන්න, සභාවේ දෙවියන් වාසය කොරෝනා නිෂ්පාදනය කර මේ ලෝකෙට යාද? බොරු කතාව හදාගෙන ඉන්නවා. ළමයා වඩාගෙන ඉන්න බෑ සභාවට කියලා බොරු කතාව හදනවා. තමයි නැතුව ඉදදී දෙවියන් වාසය දුන්නා නම් ඒ දන්න දරුවා ආරක්ෂා කරන්න බෑ දෙවියන් වාසය. මට සමහර අය කියන බස් එකෙන්න ඕනේ. බස් එකේ 28 කනුවට එන්න පුළුවන්. බස් එකේ ක්ලිනික් එකට එන්න පුළුවන්. බස් එකේ සභාවට එනකොටද කොරෝනා හැදෙන. ඒ කියන්නේ දෙවියන් වාසය අපලක් දෙන්න දෙන්න දැකලා තියෙනවා. ඉතින් මතය වැරදි ආකල්පයෙන් අපේ එළියට එන්න අවශ්‍යයි. තමහර අය මට ඇවිල්ලා කියන්නේ ඉරිදාටනේ පාස වැඩ තියෙන ඉරිදා තමයි හැරෙන්නේ. ඇත්තද? යක්ෂයා දන්න ඔය ආශා කරන්නේ මොකටද කියලා. ඒකයි තමයි ආශායින කෑමේ ඔයාට කේක් කෑලා දීලා ඔය සබත් දවසේ වැඩ කරලා ඉතුරු දවස් ආය හයම හම්බ කරන එකත් විනාශ කරන යක්ෂයා ප්ලෑන් කරන්නේ.
ඒක දෙවියන් වහන්සේගෙන් එන එකක් නෙවෙයි. සපලත්වේ නැහැ. සබද්දවස ප්‍රවත්වේ තෙලියට ආරවිත ඇතුළට එනවිට ආශිර්වාදලත් එක්ක. ඒ නිසා ජීවිතේ යම් සබද්දවශතාවම හදා ගන්න බෑ. තවම දීව හදා ගන්න බෑ. තවම කීකරුකම හදා ගන්න බෑ. තවම බයිබලයේ කියවන එක හදා ගන්න බෑ. තවම පෞල් යාත්‍රාවට වාඩි වෙන්න බෑ. තවම යාත්‍රාම හෙට නිින්ද යන එක හදා ගන්න බැරි වුණා. මේවානේ ගොඩාක් දේවල්. තවම මෙනෙහි කිරීම හදා මෙවැනි ගොඩාක්. තවම ලෝභකම තුලින් නිදහස් වෙන්න බැරි වුණා. තවම බොරු වෙන්න නිදහස් වෙන්න බැරි වුණා. තවම වංචාවෙන් නිදහස් වෙන්න බැරි වුණා. තවම සමාව දෙන එකට එන්න බැරි වුණා. තවත් කුලහල් කාගෙන තවත් තරහව තුල ජීවත් වෙනවා. තවත් අන්‍ය ජාතිකයකට තමයි ගොඩාක් දෙමාපියන්ට තියෙන ලෙඩේ තමයි. ගොඩාක් දෙමාපියන්ට තියෙන ආයුධේ තමයි. අන්‍ය ජාතික මේ ගැලවීම ලැබල නැති පුතාව තමයි කැක්කුම වැඩි. දුව තමයි කැක්කුම වැඩි. මේ බෑන් තමයි කැක්කුම වැඩි. අර ගැලවීම ලැබල ඉන්න පුතාට ඒ තරම් ආදරයක් නැහැ. ඇයි ඒ? පෞකරුවන්ට ප්‍රේම කරලා දෙවියන් වහන්සේ. නමුත් ගැලවීම ලැබල ඉන්නා අය සමග සමාපේ සම්බන්ධතාවය තියෙන්න ඕන. එයාලාට පීඩා කරනවා, ප්‍රශ්න ඇති කරනවා. නේද? අන්‍ය ජාතික අයත් එක්ක එකතු වෙලා ගැලවීම ලැබපු අයට මේ ප්‍රශ්න ඇති කරනවා. නේද? පීඩා ඇති කරනවා. අලුතෙන් ගැලවීම ලැබපු අයට පීඩා කරන්න පටන් ගන්නවා. අන්‍ය ජාතික අයගේ අදහස ඉෂ්ට කරන්න යනවා. හරිද? හරි. ඇයි? මොකද සිදුවීම? අන්‍ය ජාතික අය බැලුවා දැන් මෙයා සභාවට යන්නේ නැහැ, ඌණියන් අදින්න. ඒ නිසා මේ අරය සභාවේ නයින් කරන්න පාවිච්චි කරන්නේ ඔබව. ඈ ඔබ වැරදි දෙයට යන්න බෑ. සභාවේ ගැලවීම ලැබපු අයට විරුද්ධව ඔබ අන්‍ය ජාතික අයත් එක්ක එකතු වෙලා කොමන්ත්‍රණය කරනවා නම් බෙල්ලේ ඇඹරුම් ගලක් බැඳගෙන මෝදට පරිණ එක හොඳයි කියලා තමයි කියන්නේ. හරි, ගැලවීමට බාධා කරන්න එපා කියලා බාලයන්ගෙන් කෙනෙකුට කියලා කියන්නේ ඒකයි. නිසා කවදාක ගැලවීම ලැබලා කවුරු හරි ඉන්නවා නම් එයාට විරුද්ධව අනිත් ජාතික අය සමග එකතු වෙලා කුමන්ත්‍රණය කරගෙන එහෙ යන්න එපා. ඔබට නිදන්ගත රෝග වැළඳේවි. ඔබට ලේ පිළිබඳව විවිධ ප්‍රශ්න ඇතිවේ. කරුණාකර පසුතැවෙන්නේ නේද? ගැලවීම ලැබලා නැති ඔබගේ ඥාති දෙමාපියන් ගැලවීම ලැබලා කොහොම හරි යාත්‍රා කරන පවුල විරුද්ධව කුමන්ත්‍රණය කරන්න ඔබ පාවිතා කරන ඔබ කොතනද ඉන්නේ කියලා බලන්න. කොතන ආත්මික තැනක ඉන්නේ? ඔබ වැරදි තැනක හිටගෙන, වැරදි ආශ්‍රමයේ හිටගෙන, වැරදි සිංහාසන යක්ෂයාගේ සිංහාසනේ සමග ඔබ ගනුදෙනු කරනවා නම් පසුතැවෙන්නේ. උන්වහන්සේ අපේ දෙවියන් වහන්සේ. ආමෙන්. හාලෙලූයා. උන්වහන්සේගේ ලේවලින් අපි පවිත්‍ර වෙන්න ඕන. උන්වහන්සේගේ ලේවලින් අපි ශේධෙන්න ඕන. උන්වහන්සේගේ ලේවලින් අපි පවිත්‍ර වෙන්න ඕන. අපි සසුතැවිලි වෙමු. උන්වහන්සේගේ අභිමුඛයෙන්. හාලෙලූයා. මේ උන්වහන්සේගේ මූණ හොයමු. අපි පසුතැවිලි වෙමු. හාලෙලූයා. රබ්බ කද්දේහෙ ශේකර මසන්නල. හාලෙලූයා. ගොඩක් අයගේ වචන පිළිබඳව ගැටලු තියෙනවා. ගොඩක් අයගේ ඇදහිල්ල ප්‍රකාශන පිළිබඳව ගැටලු තියෙනවා. ගොඩක් අයගේ සිතුවිලි පිළිබඳව ප්‍රශ්න තිබෙනවා. ස්වාමීන් වහන්සේදී පසුතැවිලි වෙන්න. මට ඔබ ෆේන්නේ දෙවියන් වහන්සේට ඔබ වෙනවා. ඔබ මොනවද කතා කරන්න කියලා මට ඇහෙන්නේ. මේ මයික් එක නමුත් දෙවියන් වහන්සේට ඇහෙනවා. රූපියත් මයික් එකත් සූම් එකට ඔෆ් වුණාට දෙවියන් වහන්සේට ඔෆ් නෑ. ඉතින් සවුන් වහන්සේ ඉදිරි ඔබගේ ජීවිතය ගැන කියන ස්වාමිනී මට සමාව දෙන්න. ඔබගේ ලේවලින් මාව සෝදන්න. ඔබගේ ලේවලින් මාව පවිත්‍ර කරන්න. ඔබගේ ලේවලින් මාව නිදහස් වෙන්න. හාලෙලූයා. රබ කන්දේ හේෂා කරා මශාන්තලම. රිමන් නම කන්දේ හේෂී කරා මශා බරා මශී කරා මශාන්තල බල රිමන මල බල 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 මශාන්තලම. හාලෙලූයා ස්වාමිනී මාසේ දුව මැනව. ඕ හාලෙලූයා මාසේ දුව මැනව ස්වාමිනී ඔබගේ ලේවලින් මාසේ දුව මැනව. ස්වාමිනී ඔබගේ ලේවලින් මා පවිත්‍ර කළ මැනව ස්වාමිනී. ඔබගේ ලේවලින් මාව සෝදන මාව පවිත්‍ර කරන ස්වාමිනී. ඔබගේ ලේවලින් මාව නිදහස් කරන්න. ඔබගේ ලේවලින් මාව නිදහස් කරන්න ස්වාමිනේ. ඔබගේ ලේවලින් මාව නිදහස් කරන්න. ඔබගේ ලේවලින් මාව සෝදන්න පවිත්‍ර කරන්න ස්වාමිනේ. ඔබගේ ලේවලින් 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 මාව සෝදන්න.
මගේ මොරණ්ඩුකම් ගැන මගේ හිතුවක්කාරකම් ගැන මම ස්වාමීන් වහන්සේගේ ශාන්තකදී අනුභව කිරීම ගැන සබත් දවස ගැන මට කඩලා වැටීමක් නැතුව ඉන්න එක ගැන මාගේ කැරලිකාරකම් ගැන මාගේ තිත්තකම් ගැන ස්වාමිනී මාගේ සමාව නොදීම් ගැන මාගේ හිතුවක්කාරකම් ගැන මාගේ මොරණ්ඩුකම් ගැන ස්වාමිනී මාගේ උදහසේ වචන ගැන මාගේ දරුවන්ට ප්‍රකාශ කළ උදහසේ වචන ගැන මාගේ පුරුෂයාට ප්‍රකාශ කළ උදහසේ වචන ගැන මාගේ බිරිඳට ප්‍රකාශ කළ උදහසේ වචන ගැන සමාවට සමාජයට ප්‍රකාශ කළ වචන ගැන ස්වාමිනී මම සමාව ඉල්ලන ඔබගේ ලේවලින් මාව ශෝදා මාව පවිත්‍ර කරන මාව ශෝදා මාගේ උඩගුකම් ගැන හිතුවක්කාරකම් ගැන අහංකාරකම් ගැන ස්වාමිනී සමාව දෙන්න ස්වාමිනී කී කරුකමක් නැතුව හැම වෙලෙම මං හිතන දේ මං දකින දේ හරි කියලා මගේ ආකල්ප මත ජීවත් වන්නා වූ මේ ස්වාමිනී මේ සිතුවිලි සමග මට ඉදිරියට යන්න අමාරුයි ඔබගේ ලේවලින් මාව ශෝදන්න මාව ස්වාමිනී අකීකරුකමින් දෙමාපියන් අකීකරුවෙමින් සමාජයට අකීකරුවෙමින් ගුරු රුම් ටකේ කරුගමින් ස්වාමිනී අධ්‍යාපනයේ ටකේ කරුවෙමින් මොරණ්ඩුකම හිතුවක්කාරකම අහංකාරකම දුබලකම වන්ත්‍යාව සමග ස්වාමිනී මගේ ජීවිතේ ගොඩනැගෙන ස්ථාන ගැන මම සමාවෙන ඔබගේ ලේවලින් මාව ශෝදන් ස්වාමිනී ඔබගේ ලේවලින් මාව ශෝදන් ස්වාමිනී දෙවියන් වහන්සේගේ වචනේ කියවන්නේ නැතුව මෙනෙහි කරන්නේ නැතුව ඩිවෝෂන් කරන්නේ නැතුව ඒ පිළිබඳව ස්වාමිනී මම ස්වාමිනී මෙනෙහි කිරීමේ කාලවල වලට ස්වාමිනී මම කාලය නොදී ස්වාමිනී වට නිදහසට කාරණා කියාගෙන මා තුළම ගොඩනැගෙනා වංචාව බොරුව පිළිපදව ස්වාමීනි අන්‍ය ජාතික අය මගේ ජීවිතයට ලං කරගෙන සමහවට විරුද්ධව දේව වචනයට විරුද්ධව දෙවියන් වහන්සේගේ ශෙනගට විරුද්ධව ස්වාමීනි මං කරන්නා වූ හැම ක්‍රියාවක් ගැන අන්තර මාර්ග මුල්කම් ගැන මන්ත්‍ර ගැන ස්වාමීනි ඒ අය සමග මගේ තියෙන සම්බන්ධතාවයන් ගැන ඒ වගේම අන්‍ය ජාතික අය සමග කියන මගේ තියෙන බැඳීම වංචාව කිලුටුකම ඉනිසා මට ඇවිත් තිබෙන ප්‍රශ්න සාගත ගැන මම හසුතැවිලි ස්වාමීනි ඔබගේ ලේවලින් මාව ශෝදන්න ස්වාමීනි ඔබ වහන්සේගේ ලේවලින් මාව නිදහස් කරන්න ස්වාමීනි දේව වචනයට පටහැනි දේව වචනයට අකීකරු මං කළා වූ හැම දෙයක් පිළිබඳව මා සමාවිල ඔබගේ ලේවලි ඔබගේ ලේවලි ඔබගේ ලේවලි ඔබගේ ලේවලි ඔබගේ නිර්මල සුල්මර නිල්මර නිල්මර ලේවලි මාව සෝදා මාව පවිත්‍ර කරන්න සෝදන්න 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 ස්වාමිනේ ඔබගේ නිර්මල ලේවලි මාව සෝදා මාව පවිත්‍ර කර මට නිදහස් වෙන්න වාසය උදව් කරන්න උපකාර කරන්න මා ඔබට යටහත් වෙනවා බාර වෙනවා ස්වාමිනේ ජීවමානෝ යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන් ආමෙන් ආමෙන් ස්වාමිනේ අපි මේ වචනය ගැන යාත්‍නා කරනවා මේ වචනේ ස්වාමිනී සොරාගන්න යක්ෂයාට ඉඩ දෙන්න එපා. ස්වාමිනී මේ වචනේ එකෙන් ශ්‍රීය ඵලදරන්න මහසි ආශිර්වාද කරන්න. මේ වචනේට විරුද්ධව යක්ෂයා විසින් ගෙන එන හැම අමතක කිරීම ඒ වගේම මේක ස්වාමිනී සාමාන්‍ය දෙයක් ලෙස දේශනාවක් ලෙස අසලා ඒක තුල ස්වාමිනී නිවර්දි වෙන්න ඉඩ දෙන්නේ නැතුව තිබෙන සාතන්ගේ බලය අන්ධකාරයේ බලය සතුරාගේ බලය ඒ වගේම ස්වාමිනී මේක ජීවිතේ ඵලදරන්න බාධා කරන හැම බලපෑම ඉවත් කර ඔබගේ ලේවලින් වසා මේ අහපු මනස තුලට ධාරණය කරගත් මේ වචනේ තුල අපට ජීවත් වෙන්න බ කරුණාව දෙන්න. ඔබගේ ලේවලින් අප වසන්න ස්වාමිනේ. ඔබේ වචනය අනුව ගමන් කරන්න අප වහන්සේ ඔබට ආශිර්වාද කරන්න. යේසුස් වහන්සේගේ ලේවල උතුම් නාමයෙන්. ආමෙන්. ආමෙන්. ඕකේ. අපි දෙවියන් වහන්සේ අපේ ජීවිතේ බලවත් දෙයක් කර තිබෙනවා නේද? පුදුම දෙයක් කර තිබෙනවා. ඉනිසා අපි යාත්‍නා කරන කාරණා දෙකක් ගැන යාත්‍නා කරමු එකක් වහන්සේ ඔබට ආශිර්වාද කොට ආරක්ෂා කරන සේක්වා සම්විධානන් වහන්සේගේ මූණ ඔබ කෙරේ ඔසවා ඔබට සමාදානය දෙන සේක්වා සම්විධානන් වහන්සේගේ මූණ ඔබ කෙරේ බබලවා ඔබට කරුණා කරන සේක්වා පියෝ දෙවියන් වහන්සේගේ ප්‍රේමයත් පුතු යේසුස් වහන්සේගේ කරුණාව සුද්ධාත්ම වහන්සේගේ සහභාගීකමත් මඟ පෙන්වීමත් යේසුස් වහන්සේ වලාකුළු ඉලාගෙන මතු පැමිණෙන දවස දක්වා ඔබ මා සමගද සියලු දේව දරුවන් සමගද වේවා මේ සියල්ල ඉල්ලා අපි යටහත් කරන අපුදේශා ජීවිතේ පූජා කළා වූ දින තුනකට පස්සේ මලවුන්ගේ නැගිට්ටා වූ දැනුද අපතර ජීවමානව වැඩවාසය කරන නාශ්‍රික යේසුස් වහන්සේගේ උතුම් වූ අනකියෝ නිර්මල වූ නාමයෙන් ආමෙන් 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 මාගේ ආත්මයේ ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරව මාතුල ඇති සියල්ල උන් වහන්සේට ප්‍රශංසා කරව මාගේ ආත්මයේ ස්වාමීන් වහන්සේට නමස්කාර කරව මාතුල ඇති සියල්ල උන් වහන්සේට සේවය කරව ආමෙන්